ආල්බෝන් දුවේ පුතේ, අද අපි BST උසස් පෙළ මේ 2022 වර්ෂය සඳහා කරන රිවිෂන් ක්ලාස් එකේ, ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එකේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂය සඳහා නිකුත් කරලා තියෙන පෙරහුරු ප්‍රශ්න පත්‍රය. 2022 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර අධ්‍යන ශාඛාවෙන් නිකුත් කරලා තියෙන්නේ. ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. මම ගිය සතිය ඔයාලට දුන්නා උත්තර ලියලා තියාගන්න කියලා. නමුත් ගිය සතිය අපිට ක්ලාස් කරන්න බැරුව ගියා පවර් කට් එකේ ගැටලුවක් නිසා. ඉතින් අද එහෙම ගැටලුවක් නැහැ. අද ඉඳන් අපි පාඩම හරියට කරගෙන යමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු. ඔයාලා සම්බන්ධ වෙන්න හැමෝම තමන්ට කියන්නේ ගැටලුවක් තියෙන ඕනෑම වෙලාවක මේ අතරතුරදී අහන්න. හැබැයි දිගටම පන්තිය රැඳිලා ඉන්න විනාඩි. හරි, බලන්න දරුවනේ පළවෙනි ප්‍රශ්න ඉඳන් අපි බලාගෙන යමු මොකද්ද මේ කියන්නේ කියලා. මේ ප්‍රශ්න වලට උත්තර සපයනකොට නැවත වතාවක් ඕගොල්ලන් මම මීට කලිනුත් කියලා තියෙන කතාවක් තමයි, හැමතිස්සෙම වැරදි පිළිතුරු ඉවත් කරන්න. නිවැරදි පිළිතුරු එතකොට ඉබේම ඉතුරු වෙයි. හරිද? අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පහත ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. වඩාත් නිවැරදි ප්‍රකාශය අපෙන් අහන්නේ හරි එක. හරිද? නිවැරදි ප්‍රකාශය තෝරන්න කියන්නේ දිවා කාලයේ උෂ්ණත්වය වැඩි වන විට කිකිලියන්ගේ ලිංගික පරිණතිය සඳහා ගතවන කාලය අඩුවේ. මේ ගැන මොකද්ද ඔයාලට හිතෙන්නේ? දිවා කාලයේ උෂ්ණත්වයත් එක්ක කිකිලියන්ගේ ලිංගික පරිණතියේ බලපෑමක් නැහැ. මතක තියාගන්න, දිවා කාලයේ දිග සහ ආලෝක තීව්‍රතාවය කියන එක තමයි කිකිලියන්ගේ ලිංගික පරිණතියට බලපාන සාධක දෙක වෙන්නේ. උෂ්ණත්වය බලපාන්නේ නැහැ. එහෙනම් මේ පිළිතුර වැරදි. ඊළඟට කියනවා දිවා කාලයේ දිග වැඩි වන විට අතු ශාඛ අතු කැබලි මුල් ලැබීම වේගවත් වේ. දිවා කාලයේ දිග වැඩි වන විට ශාඛ අතු කැබලි මුල් ලැබීම වේගවත් වේ. ශාඛ අතු කැබලි මුල් ලැබීම වේගවත් වෙනකොට වෙන්න දිවා කාලයේ දිගේ බලපෑමක් නැහැ. මතකයිනේ, ශාඛ අතු කැබලි මුල් ලැබීම වේගවත් වෙන්නේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කියන සාධක දෙක මත. අද උෂ්ණත්වයේ වැඩිවීම සහ ආදතාවයේ වැඩිවීමේදී තමයි ශාක අතු කැබලි ඉක්මනින් මුල් ලැබීම සිදු වෙන්නේ. එහෙනම් දිග දිවා කාලයේ දිගත් එක බලපෑමක් නැහැ. ඒකත් වැරදි. 3. පාරිසරික උෂ්ණත්වයේ අඩු වූ විට ගෝවා සහ කැරට් වැනි ශාකවල පුෂ්ප හට ගැනීම උත්තේජනය වේ. මතක තියාගන්න දුවේ පුතේ, මේ කැරට් ගෝවා වගේ ශාකවලට පුෂ්ප හට ගැනීම සඳහා සීත කාලයක් අවශ්‍ය වෙනවා. අඩු පාරිසරික උෂ්ණත්වයකට මුහුණ දීමෙන් පස්සේ තමයි එයාලගේ පුෂ්ප හට ගැනීම උත්තේජනය වෙන්නේ. අපි හිතමු මේ එහෙම එකක් අපි දන්නේ නැහැ කියලා දැනට. එහෙම එකක් අපි අහලා නැහැ. හරි. ඒක තියෙන්න හරි ඉන්නකෝ. ඉතුරු උත්තර දෙක බලන්න. ජලාශවල ආවිලතාවයේ වැඩිවීම කෙරෙහි අධික සුළඟ බල නොපායි. අධික සුළඟ නිසා දූවිලි අංශු ගහගෙන ඇවිල්ලා ජලාශවලට එක්කහුව වෙනවා. එතකොට ජලාශවල ආවිලතාවයේ වැඩි වෙන්න හේතු වෙනවා. එහෙනම් ඒකත් වැරදීනේ උත්තරේ. 5. ඉහළ වායුගෝලීය පීඩන තත්ත්වයටදී වලාකුළු වර්ධනය වේගවත් වී තදවැසි ඇසිවේ. මතක තියාගන්න, වායුගෝලීය පීඩනය වැඩි වෙනකොට වලාකුළු වර්ධනය වෙන්නේ නැහැ. වලාකුළු ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට වියලි කාල ගුණයක් ලැබෙන්නේ. හැබැයි වායුගෝලීය පීඩනය අඩු වුණාම වලාකුළු හොඳින් වර්ධනය වෙලා ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. එහෙනම් මෙතන කියන කතාව වැරදි. ඉහළ වායුගෝලීය පීඩන තත්ත්වයටදී වලාකුළු වර්ධනය වේගවත් වෙන්නේ නැහැ. එහෙනම් මේක වැරදි. එතකොට අපේ අනිත් උත්තර ඔක්කොම වැරදි. නම් අපිට පිළිතුරු විදියට ඉතුරු වෙන්නේ තුන්වෙනි එකනේ. පාරිසරික උෂ්ණත්වය අඩු වූ විට ගෝවා සහ කැරට් වැනි ශාකවල පුෂ්ප හට ගැනීම උත්තේජනය වේ. එහෙනම් මොකද පිළිතුරු අංක 3. දෙවැනි ප්‍රශ්නය. පස පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. පස ගැන කියන්න. අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ වන්නේ කියලා. අපි මේකේ හරි උත්තර බලාගෙන යමු. වැලිපසක ජලය රඳවා ගැනීමේ ධාරිතාවයේ අඩු නිසා කාන්දු වීමේ ශීඝ්‍රතාවයද අඩුවේ. ඒක වැරදීනේ නේද? වැලිපසක ජලය රඳවා ගැනීමේ ධාරිතාවයේ අඩුයි. ඒක හරි. මොකද වැලිපසේ වැඩිපුර තියෙන මහා අවකාශ. මහා අවකාශවල ජලය නෙමෙයි වාතයනේ වැඩිපුර රැඳෙන්නේ. එහෙනම් පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාවයේ අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? දාන වතුර ටික කාන්දු වෙලා යනවා. එහෙනම් කාන්දු වීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා හරියන්නේ නැහැ. කාන්දු වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වචනය නිසා ඒ වැරදි. ඒ වැරදි කියන්නේ පුතේ අපිට ඒ තියෙන පිළිතුරු කපලා අයින් කරන්න පුළුවන් නේද? මොන මං උත්තර තුනක් කපලා අයින් කරා. දැන් අපිට පිළිතුරු දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. B. දැන් ඔයාලට මෙහෙම හෙගුත් තියෙනවා.
මේ පිළිතුරු දෙකේ B හා C කියන එක අනිවාර්යෙන් තියෙන නිසා B C හරියටම හරි කියලා දැනගෙන ඉන්න බෑ. නේද? ඒ ගැන සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ. ඒක ඕගොල්ලන් පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕනේ. අපි බලමු B. පාංශ වර්ණයේ කළු පැහැති විටදී එම පසෙහි උෂ්ණත්වය වැඩි වේ. කළු පාට මගින් තාපය අවශෝෂණය කර ගන්නවා. එහෙනම් පස කළුයි කියන්නේ උෂ්ණත්වය ඉහළයි කියන එක තමයි. එයා වැඩිපුර තාපය අවශෝෂණය කර ගන්නවා කියන එක. එහෙනම් B ප්‍රකාශය හරි. අපේ පිළිතුරේ B අනිවාර්යෙන් තිබිය යුතුයි. C. මන්සල් වර්ණ සටහනට අනුව පාංශු වර්ණයේ අඳුරු හා සුදු බව අනුව උප වර්ණ වලට වෙන් කරන්නේ පස මතට වැටෙන ආලෝකය පරාවර්තනය වන ප්‍රමාණය මතේ. දුවේ පුතේ අපි දන්නවා යම් කිසි වස්තුවක් මතට ආලෝකය වැටලා පරාවර්තනය වෙන ප්‍රමාණය අනුව තමයි අපිට ඒ වස්තුවේ පැහැය පේන්නේ. උදාහරණයක් විදිහට ගන්නකො සුදු පාට වස්තුවකට ආලෝකය වැටුනම සේරම වර්ණ පරාවර්තනය වෙන නිසා අපිට ඒක සුදු පැහැයෙන් පේනවා. හැබැයි කොළ පාට වස්තුවකට වැටුනම කොළ පාටට අදාළ වර්ණය විතරයි එයා පරාවර්තනය කරන්නේ. ඒකයි අපිට ඒ වස්තුව කොළ පාටට පේන්නේ. එතකොට මේ ලා බව තද බව කියන එක රැඳෙන්නේ සුදු පැහැය හා කළු පැහැය එක්ක මිශ්‍ර වීමත් එක්ක. එහෙනම් සුදු පැහැය මිශ්‍ර වෙනකොට පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. කළු පැහැය අඳුරු පැහැයට යනකොට පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ C ප්‍රකාශයත් හරිනේ. අපේ පිළිතුර එහෙනම් BC දෙකම තියෙනවා. මේකෙත් තියෙනවා B හා C. මේකෙත් තියෙනවා B හා C. අපිට ගැටලුව තියෙන්නේ මේ D ප්‍රකාශයත් එක්ක විතරයි. අපි බලමු D. පාංශු වයනය වෙනස් කිරීම සඳහා පිළියමක් ලෙස කාබනික ද්‍රව්‍ය එකතු කළ හැක. පාංශු වයනය කියලා කියන්නේ මොකද්ද? පාංශු වයනය කියලා කියන්නේ පසේ තියෙන වැලි මැටි රොන් මඩවල සාපේක්ෂ ප්‍රතිශතය. එතකොට පුතේ වැලි මැටි රොන් මඩවල ප්‍රතිශතය නම් පාංශු වයනය කියන්නේ පසට කාබනික ද්‍රව්‍ය දැම්මම වයනය වෙනස් වෙනවද? නෑනේ. එහෙනම් D වැරදි. එහෙනම් මේ පිළිතුර වැරදි D තියෙන නිසා උත්තරේ දෙක B හා C පමණි. තුන්වෙනි ප්‍රශ්නය. එක්තරා පස් නියදියක තෙතමන සාධකයේ 1.2 කි. එම නියදියෙන්ම ලබාගත් වියලි පස් ග්‍රෑම් 50 ක අඩංගු ජල ප්‍රතිශතයේ කොපමණද? මේ ගාන හදන ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මං අනිත් ටික මකනවා බෝඩ් එක ක්ලියර් කරගන්න. හරි. එතකොට මං කිව්වා මේ ගාන හදන ක්‍රම දෙකක් තියෙනවා කියලා. මොනවද මේ ක්‍රම දෙක? මුලින්ම පස් නියදයක තෙතමන සාධකය කියන එක අපි කොහෙදිද හෙව්වේ කියලා මතක් කරන්න. ඔයාලට මතක් වෙන්න ඕන ද්‍රවමාන ක්‍රමයෙන් පාංශු වයනය සෙවීමේදී පසේ වියලි බර ලබා ගත්තේ. අපි ගත්ත පස් සාම්පලයේ බර තෙතමන සාධකයෙන් බෙදලානේ. මතකයි නේද? එතකොට අපි එතන තෙතමන සාධකය හෙව්වේ මුලින්ම හෙව්වා පස් සාම්පලයක් අරගෙන ඒකේ තෙතමන ප්‍රමාණය. හරි පුතේ, මං කිය කිය හිටියේ මේ පාංශු වයනය සෙවීමේදී අපි තෙතමන සාධකය හෙව්වනේ. තෙතමන සාධකය හෙව්වේ ඔයාලට මතකයි නම් තෙතමන සාධකය කියන එක අපි හෙව්වේ පුතේ පසේ තෙතමන ප්‍රමාණය හොයලා ඒක එකතු කරා එකකට. මතකද මෙන්න මෙහෙම සමීකරණයක්. තෙතමන සාධකය සමානයි එක තන තෙතමන ප්‍රමාණය. තෙතමන ප්‍රමාණය. තෙතමන සාධකයේ සමානයි එක ධන තෙතමන ප්‍රමාණය. එතකොට මෙතන 1.2 කියලා දීලා තියෙන තෙතමන සාධකයනේ. එහෙනම් 1.2 සමාන වෙන්න ඕනේ එක ධන තෙතමන ප්‍රමාණය. අපි හිතමු x කියලා. මොකක් හරි අගයක් අන්නේ අගේට. හරිද? මෙතනට අපි ගමු x කියලා. x හරිද?
ओहम එතකොට පුතේ මේ 1.2 කින් 1 අඩු කරාම තෙතමන ප්‍රමාණය 0.2 කියලා එනවා. එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න 100 න් ගුණ කරාම මෙතන අපිට එනවා 120යි කියලා. ඒක එක ක්‍රමයක්. හරිද? තේරුණාද? මොකද්ද කිව්වේ? පසේ තෙතමන සාධකය කියලා කියන්නේ යම් කිසි පස් සාම්පලයක් අරගෙන ඒකේ තෙත් බර අරගෙන ඒ පස් සාම්පලේ අවන් එකේ දාලා වියලි බර නියත බරක් වෙනකම් වියලලා ලැබෙන වියලි බරත් අරගෙන පසේ තියෙන තෙතමන ප්‍රමාණය කියන්නේ තෙත් බරෙන් වියලි බර අඩු කරලා බෙදනවා තෙත් බර වියලි බරෙන්. එතකොට එන ප්‍රමාණය තමයි තෙතමන ප්‍රමාණය කියන්නේ. මම ඒ සමීකරණයෙන් මෙතන ලියන්නම්කෝ. එතකොට ඔයාලට මතක් වෙයි. හයිද? අමතක කරන්න එපා, මේව ඕනේ වෙනවා. තෙතමන ප්‍රමාණය සමානයි පසේ තෙත් බර අඩු කිරීම වියලි බර එක බෙදනවා පසේ වියලි බර. හයිද? ඔන්න ඕක තමයි සමීකරණය. එතකොට මෙතන එන්නේ නිකම් අගයක් නේ, ප්‍රතිශතයක් නෙවෙයි. අන්නේ අගේ තමයි 0.2ක් වෙන්නේ මේකෙන් හෙව්වම එන. එක අඩු කරාම 1.2න් 0.2යි නේ. එහෙනම් මේක ප්‍රතිශතයක් කරන්න අපි කරන්න ඕන මොකද්ද? තෙතමන ප්‍රමාණය ගුණ කරන්න ඕනේ 100. එතකොට මෙතන අපිට තෙතමන ප්‍රමාණය ආවා 0.2යි කියලා. ඒක ගුණ කරනවා අපි 100න්. එතකොට අපිට එනවා තෙතමන ප්‍රතිශතය 120යි කියලා. ඕක එක. හයිද? 120යි උත්තරේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන 3නේ. හරි. දෙවෙනි ක්‍රමයටත් අපි හදමුද මේ ගමම. හයිද? ඕන දෙවෙනි ක්‍රමෙත් අහගන්න. දෙවෙනි ක්‍රමේ අරක ලියන්න ඕන නම් පොඩ්ඩක් ලියාගන්න. විනාඩියක් දෙන්න ලියාගන්න. හරිනේ. අපි යමු දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමයේදී පුතේ මෙහෙමයි කරන්නේ. අපි කතා කරා පාංශු වයනය සෙවීමේදී පසේ වියලි බර හොයාගත්තේ මේ පසේ තෙත් බර තෙතමන සාධකයෙන් බෙදලා. එහෙනම් මෙතනත් මේ පස් සාම්පලයේ වියලි බර හොයාගන්න පුළුවන් නේද? මෙහෙම වියලි බර සමාන වෙනවා පසේ තෙත් බර බෙදීම තෙතමන සාධකය. හයිද? තෙතමන සාධකය. එතකොට බලන්න වියලි බර කියන එක අපිට දීලා නැහැ. අපි එකනේ දැන් හොයන්නේ. හොයන්න ඕනේ සමානයි තෙත් බර ග්‍රෑම් 50යි. 50 බෙදීම 1.2. 50 1.2න් බෙදන්න ඕනේ. කොහොමද 50 1.2න් බෙදන්නේ? කැල්ලකින් බෙදලා බලන්න. හරි, මම මෙතන බෙදනවා 50 බෙදීම 1.2. ඉතින් මන් දෙකම 10න් වැඩි කරාම 12 මේක ගන්න පුළුවන්නේ. 12 512න් බෙදුවත් හරිනේ 50 1.2න් බෙදනවා වගේමනේ. ඒකට බලන්න 12 50ට 12 ව 4යි 48යි. දෙකක් ඉතුරුනා 20ට 12 ව 2යි. තිව්වා 12 දෙකනේ 1යි, sorry 41යි. 12යි 8ක් ඉතුරුයි. 8ට 80ට 12 ව 6යි. 12සරක් 6 72යි. එන්නේ 80නේ. එහෙනම් මේක දිගටම යනවා 41.6යි 7යි කියලා අපිට එනවා. එහෙනම් පුතේ මෙතන එනවා වියලි බර 41.6යි 7ක්. එහෙනම් තෙතමන ප්‍රමාණය තෙතමන ප්‍රතිශතය සෙවීමේ සමීකරණය මොකද්ද? තෙතමන ප්‍රතිශතය සමානයි පසේ තෙත් බර බෙදනවා වියලි බරෙන්. හයිද? වියලි බරෙන් ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ 100ට 100. හයිද? එතකොට තෙත් බරෙන් අඩු කළා වියලි බර බෙදනවා වියලි බරෙන් නේද? තෙත් බර අඩු කිරීම වියලි බර බෙදීම මෙතනට වියලි බර. හයිද? වැඩි කිරීම 100ට 100. දැන් මේකට ආදේශ කරන්න බලන්න. පසේ තෙත් බර අපිට ආවා ග්‍රෑම් 50ක්. හරිද? ග්‍රෑම් 50
අඩු කිරීම වියලිබරාව 41.67ක් ඒක බෙදන්න ඕන වැඩි කරනවා 100ෙන් ආයේ අපි බෙදනවා हाथली से कह दशम हाया हाथी मैंने मैं समी करने शुरू कर हम पुते ओगोलांड लबे ने सीजे टे विस्साई के लिए तुरे मैं क्रम देखें ओ नैम क्रम एकिंग वाले गान हादान पुलवां पहासु क्रम याक तोर गान है बै तेरुं गान में तरह में तेतमन साध के केला किया ने तेतमन प्रतिशते होयला तेतमन प्रतिशते ने तेतमन प्रमाणे होयला एकाक के कुतुकर हमें आगे आई दे तेतमन प्रमाण एकाक के कुतुकर तमाय तेतमन साध के गान अभी ओके है हुए पांच वायने सेवी में द्रव्यमान क्रमेदी දැන් ඔන්න මතක නැති අය උතන ලියාගෙන ඒක බලා ගන්න චුට්ටක් තව දුරටත් පැහැදිලි කර ගන්න අවශ්‍ය තැනක් තියෙනවා. හරි නේද? මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර උත්තරෙත් අංක 3ම තමයි. හයිද? අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. ලෝක ව්‍යාප්ත යාත්‍රා චරණ චන්ද්‍රිකා පද්ධති लोकव्याप्त यात्रा चरण चंद्रिका पद्धति संबंध सत्य प्रकाशे तोरा दक्वन मुखाधिपुते में लोकव्याप्त यात्रा चरण चंद्रिका पद्धति के लकियन में अभी दान्नवा रुसियावें चंद्रिका मगिन हदलती है जीपीएस पद्धति यात एवगेम यूरोपीय रटवाल मगिन हदलती है ग्लोनेस की पद्धति आई देख में एक तुकला चंद्रिका तीस देखा क्योदागे नदलती अलूदम तोरतर पद्धति आग तमय में लोकव्याप्त यात्रा चरण चंद्रिका पद्धति के लिए इतकोट आप मेक भावितकराने हम किसी लक्ष्य का निरपेक्ष पीहिटी में क्या अक्षांश देशांश हम लक्ष्य का पीहिटी में सोयाग मेक यदि चंद्रिका तीस देखा क्यों भूस्थाई वीहिट भूस्थाई के लिए क्या हम किसी पोलवे हम किसी लक्ष्य कट සමානව පිටු වල තියෙන මේ චන්ද්‍රිකා 32කින් අපි මේ ලෝකව්‍යාප්ත යාත්‍රා චරණ චන්ද්‍රිකා පද්ධතියෙන් තොරතුරක් සොයා ගන්න උත්සාහ කළොත් අඩුම තරමේ චන්ද්‍රිකා 4ක් ඒ වැඩේට දායක වෙනවා ආසන්නයේ තියෙන චන්ද්‍රිකා 4ක දායකත්වයෙන් ඒ දත්තවල ආධාරයෙන් මේ ලෝකව්‍යාප්ත යාත්‍රා චරණ චන්ද්‍රිකා පද්ධතිය මගින් අපි හොයන ලක්ෂ්‍යයේ පිහිටීම ආසන්න සෙන්ටිමීටරයට ලබා දීම කරනවා. ඔන්න මං කියපිට කොහොමද මතක තියෙනවද? මොකද්ද මං කියුවේ? මේකෙදි චන්ද්‍රිකා දොලර දායක වෙලා තියෙන රුසියාව සහ යුරෝපීය රටවල්. හයිද විශේෂයෙන්ම ඇමරිකාව. එතකොට ඒ චන්ද්‍රිකා 32ක් මේ පද්ධතියේදී භාවිතා වුණාට ළඟම තියෙන චන්ද්‍රිකා 4කින් ලබා ගන්නා දත්ත භාවිතා කළා නිරපේක්ෂ පිහිටීම ආසන්න සෙන්ටිමීටරය දක්වා නිවැරදිව පැවසීම මේ ලෝකව්‍යාප්ත යාත්‍රා චරණ චන්ද්‍රිකා පද්ධතියේ විශේෂත්වය. හරිද? එහෙනම් ඔන්න ඕකත් මතක තියාගෙන අපි මේ ප්‍රශ්නේ පිළිතුරු ටිකට යමු. අපෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශය. 1. යම් ස්ථානයක පිහිටීම ලබා දීමට චන්ද්‍රිකා 3ක් මගින් ලබා දෙන දත්ත උපයෝගී කරගනු ලැබේ. ඔන්න කතාවක් කිව්වා නේද? අපි කිව්වා මෙච්චරලා චන්ද්‍රිකා 4ක් කියලා. එහෙනම් මෙතන 3යි කියලා කියන්නේ මේ ප්‍රකාශය වැරදි. 2. මෙම පද්ධතිය සඳහා කක්ෂගත කර ඇති සියලුම චන්ද්‍රිකා කක්ෂගත කර ඇත්තේ ඇමරිකාවෙන්ය. නෑනේ රුසියාවට තරහයයි එහෙම කිව්වම නේද? රුසියාවෙනුත් එක්ක හොවලා තියෙනවා. 3. ඉහළ නිර්වද්‍යතාවයකින් යුතු ග්‍රාහකයක් පවතී නම් නිර්වද්‍යතාවයේ ආසන්න මීටරයකට පමණ ලබා ගත හැක නෑ අපි කියන්නේ සෙන්ටිමීටරයකට ලබා දෙනවා කියලා. ඒකත් වැරදි. 4. මෙමගින් යම් පුද්ගලයෙකුට තමන් සිටින ස්ථානයේ නිරපේක්ෂ පිහිටීම ලබාගත හැකිය. හරියටම හරි අපි මේ GNSS පද්ධතිය හරහා ලබා ගන්නේ යම් කිසි ලක්ෂයක නිරපේක්ෂ පිහිටීම. එහෙනම් 4 වන හරි. 5 බලමු. රුසියානු පද්ධතිය GPS ලෙසද යුරෝපීය පද්ධතිය ගැලීලියෝ ලෙසද හඳුන්වන්නේ. ගැලීලියෝ නෙමෙයි මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? ग्लोनेट කියන එක නේද? ग्लोनेट කියන එක. රුසියානු පද්ධතිය GPS එක හරි. හැබැයි මේක ගැලීලියෝ නෙවෙයි වැරදි. එහෙනම් 4 වෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුරු අංක 4. පහ. තලමේස බිම් මැනීමේ අන්තර් ඡේදන ක්‍රමයේදී
PQ පාදක රේඛාව නිර්මාණය කොට පළමුව P ලක්ෂයේදීද දෙවනුව Q ලක්ෂයේදීද සිතියම ඇඳීමේ කටයුතු සිදු කරන ලදී. ඒ පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. අපි දන්නවා තලමේස මිනිතේදී අපිට ප්‍රයෝජනෙට ගන්න අපි පාවිච්චි කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක විකිරණ ක්‍රමය. විකිරණ ක්‍රමයේදී අපි මොකද කරේ? ඉඩමේ මධ්‍ය ලක්ෂයක තලමේසය පිහිටුවලා එක් එක් ලක්ෂයට අපි පාඨාංක ලබාගෙන පරිමාණයකට ඒව සිතියමේ ලකුණු කරලා අන්තිමේදී සිතියම නිර්මාණය කරා. ඒ තමයි අරිය ක්‍රමය. එහෙමත් නැත්නම් විකිරණ ක්‍රමය. එහෙමත් නැත්නම් රේඩියේෂන් මෙතඩ් කියන්නේ. පැහැදිලිද? ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි අන්තර්ඡේදන ක්‍රමය. එයා ගැන මම පස්සේ කියා දෙන්නම්. තුන්වෙනි එක පරික්‍රමණ ක්‍රමය. පරික්‍රමණ ක්‍රමයේදී අපි කරේ මොකද්ද? මෙන්න මේ ඉඩමේ මායිමේ මැද විශාල බාධකයක් තියෙනවා නම් තමයි අපි පරික්‍රමණ ක්‍රමය භාවිත කරන්නේ. එතෙන්දී අපි කරන්නේ මේ ලක්ෂවල හැරවුම් ලක්ෂවල විශේෂිත ලක්ෂවල තලමේසය පිහිටුවමින් දෙපැත්තේ ලක්ෂ දෙක නිවැරදිව අඳිනවා. ඊට පස්සේ මෙතන පිහිටුවනවා ආයේ මේ ලක්ෂය බලලා දිශාව හදාගෙන මේක අඳිනවා. ඒ විදිහට ලක්ෂයෙන් ලක්ෂයට ගිහිල්ලා මේ සිතියම නිර්මාණය කිරීම තමයි අපි කියන්නේ පරික්‍රමණ මට්ටම් ගැනීම කියලා. පැහැදිලිද? එහෙනම් පරික්‍රමණ මට්ටම් ගැනීමත් හරි. එතකොට දෙවෙනි එක මොකද්ද මං කිව්වේ? පස්සේ කියන්නම් කියලා අන්තර්ඡේදන ක්‍රම. ඒකෙදි මෙහෙමයි. හිතන්න මේ තියෙන්නේ මගේ ඉඩම. මේ ඉඩම මත මම දන්නා දුරකින් පිහිටි ලක්ෂ දෙකක් තෝරගන්නවා මගේ ප්‍රධාන ලක්ෂ දෙක විදියට. අපි හිතමු මේක A කියලා, මේක B. ඕකෙ විදියට නම් P හා Q කියලා ගමු. ලේසියිනේ නේද? අපිට කතා කරන්න තියෙන එකම අරන් හදමු. මේක P, මේක Q. එතකොට මේක සිටියම අඳිනකොට අපි කොහොමද කරන්නේ? මුලින්ම P ලක්ෂයේ පිහිටවලු තලමේසේ. මෙහෙම P ලක්ෂයේ තලමේසේ හයි කරලා ඉවර වෙලා දරුවනේ. අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලම තලමේසේ අපේ උසට හදාගන්න. ඊට පස්සේ මේක දිශාව සකස් කරගන්නවා. දිශාව සකස් කරගන්නවා කියන්නේ උතුරු දිශාවට හරියට පිහිටෙන විදිහට හදාගන්න. ඊළඟට මට්ටම් කරගන්න. ඊළඟට අපි කොළ මේකේ අමුණල ඉවර වෙලා මුලින්ම කරන්නේ මේ Q ලක්ෂයේ මට්ටම් යෂ්ටිය තියලා Q යෂ්ටියේ පෙළ ගැන්වුම් රිට තියලා මේ P වල ඉඳන් Q දෙසට PQ රේඛාව අඳින්න. PQ රේඛාව අඳින්න. ඊළඟ මේ දෙක ලක්ෂ දෙක අතර දුර මැනගෙන ඒ දුරත් පරිමාණයට සටහන් කරන්න. හයිද? එතකොට ඔන්න එහෙනම් P ලක්ෂයේදී අපි පෙට්ටි මාලිමාව භාවිත කරා, ලෙවලය භාවිත කරා, දෙකම පාවිච්චි කරා. ඊළඟට අපි යනවා Q ලක්ෂයට. Q ලක්ෂයට ගිහිල්ලා මොකද කරන්නේ? Q ලක්ෂය හරියට සම්පාත වෙන විදිහට මේසේ සවි කළා. ඉස්සෙල්ලම කරන්නේ P දිහා බලලා මේ PQ රේඛාව නිවැරදිව හදාගන්න. හයිද? එතකොට මේ PQ රේඛාව නිවැරදිව හදා ගැනීම මගින් අපි දිශාව සකස් කරගන්න. ඊට පස්සේ මෙතෙන්දී අපි පෙට්ටි මාලිමාවත් ස්ප්‍රීතු ලෙවලයක් භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හයිද? එහෙනම් Q වලදී පෙට්ටි මාලිමාව භාවිත කරන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි P දිහා බලලා P ලක්ෂය සටහන් කරගෙන ඊළඟට තමයි මේ ලක්ෂවලට රේඛා නිර්මාණය කරගන්නේ. හයිද? ඉතින් ඕකේදී අපිට වැදගත් වෙන කාරණු ටික අපි කතා කරානේ. දැන් බලමු පිළිතුරු ටික. ඉහත ප්‍රකාශ අතුරින් කියලා අපිට AB වල සත්‍ය අසත්‍යතාවය තමයි අහලා තියෙන. අපි බලමු එහෙනම් A හා B වල ප්‍රකාශවල මොකද සත්‍ය කියලා. A ප්‍රකාශය. P ලක්ෂයේදී පමණක් තලමේසයේ දිශානතිය සැකසීමට පෙට්ටි මාලිමාව භාවිත කෙරේ. හරියටම හරි. P ලක්ෂයේ විතරයි අපි මෙතෙන්දී පෙට්ටි මාලිමාව භාවිත කරන්නේ. එහෙනම් ඒක හරි. එහෙනම් අපේ A අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕන. B Q ලක්ෂයේදී පමණක් තලමේසයේ මට්ටම් කිරීමට ස්ප්‍රීතු ලෙවලේ භාවිත කෙරේ. Q ලක්ෂයේදී පමණක් තලමේසයේ මට්ටම් කරන්න ස්ප්‍රීතු ලෙවලේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට P වලදී සහ Q වලදී දෙකේදීම මේ ස්ප්‍රීතු ලෙවලේ භාවිත කරන්න පුළුවන්. නැත්නම් දෙකේදීම අවශ්‍ය නොවෙන්නත් පුළුවන්. එහෙනම් B වැරදීනේ. අපේ A හරි B වැරදී නම් අපි මොකද්ද බලන්න ඕනේ? A ප්‍රකාශය සත්‍ය වේ. නමුත් B ප්‍රකාශය අසත්‍ය වේ. පිළිතුර අංක 1. අංක 1 මේක.
හරි නේද? අපි ඊළඟ ප්‍රශ්න. දැන් අහන්න කට් වෙයි කට්ටුණු ගමන් සම්බන්ධ වෙන්න. 6. පහත දී ඇති දම්වැල් සිටියමේ EF ආවේක්ෂණ රේඛාවේ සත්‍ය දිග මීටර 3කි. මේ තියෙන EF රේඛාව මීටර 3යි. සිටියම ඇඳීමේදී 1/300 පරිමාණය භාවිතා කළේ නම් හා නිවරදිව මැනුම් කටයුතු සිදු කළේ නම් අවසන් සිටියම මත EF ආවේක්ෂණ රේඛාවේ දිග විය යුත්තේ. මතක තියාගන්න පුතේ කොහෙදි දුන්නත් පරිමාණයේ ඇඳීමකදී අපි ඉස්සෙල්ලම දීපු දුර මීටර් වලින් හෝ කිලෝමීටර් වලින් නම් තියෙන්නේ සෙන්ටිමීටර් කරගන්න ඕන. එහෙනම් මම මීටර් 3 සෙන්ටිමීටර් කරන්න මොකද කරන්න ඕන? මීටර් 3 ගුණ කරනවා 100. එතකොට අපිට එනවා සෙන්ටිමීටර් කොච්චරද කියලා. එතකොට ඊළඟට කරන්න ඕනේ මේ අපේ සිටියමේ පරිමාණය ගැන අවධානය යොමු කරන්න. පරිමාණය කියන්නේ 1/300යි කියලා. එහෙනම් සෙන්ටිමීටර් 300ක් කියන්නේ සිටිය භූමිය මත සිටියම් මත සෙන්ටිමීටර් 1යි. එහෙනම් 300ක් කියන්නේ 1ක් නම් මෙතන මේ තියෙන ගාන කොච්චරද බලන්න මේක බෙදෙනවා 300. හයිද බලන්න පුතේ 3 වැඩි කිරීම 100 3 වැඩි කිරීම 100 බෙදන්න ඕන 300. මේ 3ට මේ 3 කැපුණා 100ට 100 කැපුණා උත්තරේ 1යි එන්නේ එකක සෙන්ටිමීටර වල උත්තරේ සෙන්ටිමීටර 1යි එන උත්තරේ 3. ඊට පස්සේ අපි බලමු 7. පහත දී ඇති සමෝච්ච රේඛා සිටියම සලකා බලන්න. එහි A සිට B දක්වා භූමියේ පැතිකඩ විය හැකි පිළිතුර තෝරන්න. මේකෙදි පුතේ ඔයාලට සිද්ධ වෙනවා මේ සමෝච්ච රේඛා සිටියමේ පැතිකඩ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. අපි ඒක නිර්මාණය කරමු. දැන් මේක කට් වෙලා ආවට පස්සේ එතකම් බලන්න ඔයාලා මේ උත්තර වලින් මොකක් වෙන්න පුළුවන්ද හරි කියලා. හයිද? මේ තියෙන්නේ සමෝච්ච රේඛා සිටියම සමෝච්ච රේඛා සිටියමක සමෝච්ච රේඛාවල පිහිටීම අපි ඇඳලා ගත්තොත් ප්‍රොෆයිල් එකක් පැතිදක්මක් අපිට භූමියේ ප්‍රති මේ පැතිපෙනුම බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් මේක අඳිමු. හරි දුවේ පුතේ අපි දැන් බලන්නේ මේ 7 වෙනි ප්‍රශ්නේ. පහත දී ඇති සමෝච්ච රේඛා සිටියම සලකා බලන්න. එහි A සිට B දක්වා භූමියේ පැතිකඩ විය හැකි පිළිතුර තෝරන්න. හරිද? දැන් මෙන්න මේකේ පැතිකඩ ප්‍රස්ථාරය තමයි මම අඳින්න යන්නේ. දැන් ඔයාලා බලන් ඉන්න මම මේ ප්‍රස්ථාරය අඳින හැටි. එතකොට ඔයාලට තේරෙයි කොහොමද මේක ගන්න කියලා. මේ තියෙන්නේ අපේ පැතිකඩ ප්‍රස්ථාරය. හරිද? දැන් මේක අඳින්න අපිට ඕනේනේ ප්‍රස්ථාර කොලයක්. මම ඒක මෙතනින් කරනවා. අන්න මං ප්‍රස්ථාර කොලයක් හදන්න යන්නේ. හරි. අන්න බලන්න මං කරන වැඩේ. හරිද? මේක ඕගොල්ලන්ට මේ දැන් ඕන මං මේක අඳින්න අවශ්‍ය කරන ප්‍රස්ථාර කොලේ තමයි aran තියෙන්නේ. ටිකක් ලොකු කරගනිමු අපි. හරි. දැන් පේනවනේ. දැන් මං මෙතන ඔයාලා පේනවා මෙයාගේ තියෙන්නේ 50 60 70 80 90 100 කියේ තමයි උච්චත්වය. එහෙනම් මෙතන 50. හයිද? මෙතන 60. මේ රේඛාව 70. මේක 80. 90. 100. හරි දැන් ඔන්නෝම දැම්මා. දැන් ওই ටිකනේ තියෙන්නේ. හරි. දැන් අපි අඳින්නයි යන්නේ. ඔයාලට පේනව නේද මේ සමෝච්ච රේඛාව සිටියමේ හරහට ඇඳලා තියෙන AB රේඛාව. මෙන්න මේ AB රේඛාවේ මේ එක එක උච්චත්වයන්ට අදාළ රේඛා කැපිලා තියෙන තැන් ටික පහළ ප්‍රස්ථාරයට ගන්නයි ඕනේ. දැන් ඕන මම මේ රේඛාව අරගෙන මේ යන්නේ 70 නේ. 70 ඉඳන් පහළට රේඛාව අඳිනවා 70 දක්වා. හයිද ඔන්න පේනව නේද? 70 ඉඳන්
මෙතනින් සමෝච්ච රේඛාව 70 කියන එක කැපිච්ච තැන ඉඳන් පහළට රේඛාව ඇඳලා 70 දක්වා ආයසරයක් මෙන්න මේ 70 ඉඳන් අපේ ප්‍රස්ථාරයේ 70 ට උන රේඛාව ඇඳ හරිද ඊට පස්සේ තියෙන්නේ මෙතන 60 එහෙනම් මෙතන ඉඳන් 60 දක්වා රේඛාව ආයඳින්න ඕනනේ ඔන්න 60 මෙතන තියෙන්නේ ඇඳ ඊළඟ මෙතන තියෙනවා 50 මෙතන ඉඳන් 50ට අඳිමු ඔන්න 50ට ඇඳ හරි නේද ඔන්න 60 70 60 50 ඇඳ ආයෙ මෙහාට ආවම ආයෙ 50 නේ මෙතනින් කැපිලා තියෙන්නේ එහෙනම් එතන ඉඳන් 50ට යන්න ඕනනේ ආයි ඔන්න 50 ඊළඟ මෙතනින් ආයෙ 60 හරිනේ ඊට පස්සේ ආපහු මෙතෙන්ට යනකොට මෙතන තියෙන්නේ 80 මෙතනින් 80ට අඳින්නකෝ 80 80 තියෙන්නේ මෙතනනේ ඔන්න මම මෙතෙන්ට ඇඳ 80ට හරිද ඊළඟ මෙතනින් 90 මෙතනින් 100 හරිද ආපහු මෙතනින් 100 ඊළඟ මෙතනින් 90 මෙතනින් 80 මෙතනින් 70 පේනව නේද ඇඳපු විදිය තේරුණා නේද මං ඇඳපු විදිය අපි මොකද්ද කරේ මේ සමෝච්ච රේඛා සිටියම AB හරහා කපලා තියෙන ලක්ෂ වල ඉඳන් පල්ලෙහා මේ මගේ ප්‍රස්ථාරයට මේ ලක්ෂ ටික යා කරා අදාළ තැනට අදාළ උච්ඡන්තයට එතකොට පුතේ දැන් ඔන්න දැන් මෙතන මේ ලක්ෂ ටික ඔයාලට හයිලයිට් වෙලා තියෙනවනේ නේ අපි පාට වෙනස් කරමු ඕන මම නිල් පාට කරා දැන් මෙන්න මෙතන එක ලක්ෂයක් තියෙනවා මෙතන එක ලක්ෂයක් තියෙනවා මේ ලක්ෂ ටික තමයි ලකුණු වෙලා තියෙන්නේ මේ තැන් යා කළා මෙහෙම රේඛාවක් ඇන්දනම් ඒක තමයි අපේ සමෝච්ච රේඛා සිටීමේ පැතිකඩ ප්‍රස්ථාරය වෙන්නේ හරිද ඕන මම 70ෙන් පටන් ගත්තා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මේ රේඛාවෙන් ඇඳලා හරියන්නේ නැහැ සෝරි අපි අඳින්න ඕන දැන් පෑනේ නිදහස් පෑනේ මෙතන ඉඳන් මෙතෙන්ට ඇඳා මෙතෙන්ට ඇඳා දැන් මෙතන බලන්න මේ රේඛා දෙකේ 50 තියෙනවා හැබැයි 40 නෑ ඒ කියන්නේ 40ත් 50ත් අතර උච්චත්වයක් තියෙන නිසා මම 40 රේඛාවට යන්නේ නැතුව මෙතනින් මෙහෙම මේක හරවල උඩට ගත්තා මෙතනින් මෙහෙම මෙහෙම ආව මෙතනත් එහෙමයි ඔහොම හරවල ගත්තා හයිද ඔන්න ඕකයි ප්‍රස්ථාරය දැන් මේ තියෙන ප්‍රස්ථාරය දැන් ඔයාලා මේ ප්‍රස්ථාරය ආවනේ හරි දැන් අපි බලමු මේ ප්‍රස්ථාරයේ අපේ මේ සිටිය මෙන්න මෙතන තියෙන ඒවත් එක්ක මොකටද ගැලපෙන්නේ කියලා බලන්න පුතේ මෙතන මට පෙන්වන්න ඕන දේ තමයි මේ එක දිගටම වැඩි වෙලා තියෙනවා මේ වගේ ඒරියා එකක් නැහැනේ මේ දෙකේ තියෙන මෙන්න මේ ඒරියා එක මෙන්න මේ ඒරියා එක මේ ප්‍රස්ථාර තුනේම තියෙනවා මේ එකක්වත් මේ ප්‍රස්ථාරේ නැහැ එහෙනම් මේ ප්‍රස්ථාර තුනම වැරදි. හරිද? ඊළඟට අපිට මේ ප්‍රස්ථාර දෙක තියෙනවා. ඔන්න ඔතන ප්‍රශ්නය. බලන්න මේ ප්‍රස්ථාරය ගත්තොත් මේ ප්‍රස්ථාරයේ ආරම්භය වෙන්න ඕන 70 නේ. මේක 70 නම් මෙහෙම ගියාම මේ ලක්ෂය 70ට වඩා පහළට වැටලා 50 දක්වා. හැබැයි මේ පැත්තේ අන්තිම ලක්ෂය 70 නේ තියෙන්නේ. එහෙනම් 50 දක්වා අඩු වෙන්න බෑනේ. එහෙනම් මේ ප්‍රස්ථාරෙත් වැරදි. එහෙනම් මෙන්න මේක විතරයි මේ බලන්න 70ෙන් පටන් අරගෙන 70ෙන් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරය අපේ තියෙන්නේ ඒ විදියටනේ. එහෙනම් අපේ පිළිතුරු අංක 2. පැහැදිලි නේද? ගැටලුවක් තියෙනවා නම් අහන්න ආයේ. හරිද? මෙතන මට ඕනි කරේ පෙන්වන්න මේ ප්‍රස්ථාරයේ ඇඳපු පැතිකඩ ප්‍රස්ථාරයේ මෙතන තිරස් රේඛාවක් කොහෙවත් සටහන් වෙලා නැහැ මේ අතට. මේ දිගටම වැඩි වෙලා තියෙනවා. එහෙනම් අර අන්තිම උත්තර තුන වැරදි. අනිත් එක බලන්න මේ 70ෙන් පටන් ගත්තු රේඛාව මෙතනත් 70ෙන් ඉවර වෙලා තියෙනවා 50 දක්වා අඩු වෙලා නැහැ. එහෙනම් පිළිතුරු අංක 2. පැහැදිලිනේ? හරි. ආයලා මේක ඇඳලා බලන්න මං කිව්වට පිළිගන්න එපා මං දැන් ඇඳලා පෙන්නු. ආයලත් ඇඳලා බලන්න හරියට මෙහෙම වෙනවද කියලා. එහෙනම්
මේ ප්‍රශ්නයේදී පිළිතුර වෙන්නේ අංක 2. හරිනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නය සඳහා. 8. පහත දක්වා ඇති රූප සටහනට අනුව එයට ගැළපෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපි මේ ප්‍රකාශ වලට යන්න කලින් මේ තියෙන රූප සටහන හොඳින් තේරුම් ගනිමු. මෙතන තියෙන්නේ පුතේ මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ජල සංචායක. එහෙමත් නැත්නම් ජල ප්‍රබව පාඩමේ අපි ඉගෙන ගන්න භූගත ජල ප්‍රබව ටික. අපි බලමු මේවා මොනවද කියලා ඔයාලට මතකයිද කියලා බලන්න. හයිද? මෙතන A කියලා නම් කරලා තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ A. හයිද? A කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ ඒකට එන්න කලින් අපි මෙතන තියෙන රූප සටහන් ටික හඳුනගෙන යන් ඉස්සෙල්ලා. මෙන්න මේ ලක්ෂ දෙකත් අපි දැනගෙන ඉන්න ඕනේ. මේ මොකද්ද? මේ තියෙන්නේ අපාරගම්මේ පාෂාණ ස්තර දෙකනේ. අපි දන්නවනේ අපාරගම්මේ පාෂාණ ස්තර දෙක කියලා කියන්නේ කළු ගල් තට්ටු දෙක. හයිද? අපාරගම්මේ පාෂාණ ස්තර දෙක අතර මෙන්න මේ තියෙන ජලදරය අපි හඳුන්වනවා විශේෂ නමකින්. මොකක් කියලාද? මේ ජලදරයට අපි කියන්නේ ආටීසියානු ජලදරය. ආටීසියානු ජලදරය. ඉතින් මේ ආටීසියානු ජලදරය ගැන අපිට මොනවද කියන්න පුළුවන්? මේ ආටීසියානු ජලදරය ඉහළින් සහ පහළින් අපාරගමේ පාෂාණ ස්තර දෙකකින් ආවරණය වෙලා තියෙන නිසා අපි මෙයාට කියනවා සංගෘත ජලදරයක් කියලා. එහෙනම් ආටීසියානු ජලදරය කියලා කියන්නේ සංගෘත ජලදරයක්. සංගෘත ජලදරයක්. හරිද? ඊළඟට මේ පළවෙනි අපාරගමේ පාෂාණ ස්තරයට ඉහළින් තියෙන මෙන්න මේ ජලදරය. මෙන්න මේ ජලදරය අපි විශේෂිත නමකින් හඳුන්වනවා ආටීසියානු නවන ජලදරය. හයිද? ආටීසියානු නවන ජලදරය. හැබැයි පුතේ මේ ජලදරේ පහලින් විතරයි අපාරගම්මේ පාෂාණ ස්තරයක් තියෙන. ඉහළින් තියෙන්නේ පාරගම්මේ පාෂාණ ස්තරය. එහෙනම් අපි මේ වගේ ජලදරයකට කියනවා විවෘත ජලදරයක් කියලා. විවෘත ජලදරයක් කියලා. පැහැදිලිද? ඊළඟට මේ ආටීසියානු නෝන ජලදරයේ ජල මට්ටම මෙන්න මෙතන මේ කඩඉරි වලින් ලකුණු කරලා තියෙන ජල මට්ටම අපි හඳුන්වනවා භූගත ජල මට්ටම කියලා. ඒක තමයි පොළවේ තියෙන ජල මට්ටම. එතකොට මේ භූගත ජල මට්ටම කියන එක වර්ෂාපතනය අනුව වෙනස් වෙනවා. ගොඩක් වැස්සොත් මේ ජලදරයේ ජලය එකතු වෙන නිසා ජල මට්ටම ඉහළට එනවා. පායනකොට භූගත ජල මට්ටම පහළට යනවා. ඊළඟට ඒ කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ ඒ තියෙන්නේ භූගත ජල මට්ටමට ඉහළින් තියෙන අපාරගම පාෂාණ ස්තරයකට උඩින් එක් රැස් වෙච්ච ජලය. එහෙනම් මොකද මේ? මේ අපි මෙයා විශේෂ නමයකින් හඳුන්වනවා උලැඟි ජලදරය කියලා. උලැඟි. උලැඟි ජලදරයේ විශේෂත්වය එයා ඉන්නේ භූගත ජල මට්ටමට ඉහළින්. එහෙනම් පෑවුමකදී මුලින්ම වෙන්නේ උලැඟි ජලදරයේ හිඳිලා යන එක. ඒ වගේම එයාගේ ඉහළින් අපාරගම පාෂාණ ස්තරයක් නැති නිසා මෙයත් අපි හඳුන්වන්නේ මේ මේ ජලදරයත් අපි හඳුන්වන්නේ විවෘත ජලදරයක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා අණවහිර ජලදරයක් කියලා. හරිද? මෙයා සංගෘතය, එයා අණවහිරයි, විවෘතයි. ඊළඟට මෙතන ඔයාලට පේනවා ලිඳවල් දෙකක් කපලා තියෙන. මෙතන D කියලා එක ලිඳක් තියෙනවා. මම ඒක දැන් පාටින්ියා කරන්නම්කො. මේ කියලා D කියන ලිඳ, මේ පැත්තේ තියෙනවා C කියලා ලිඳ. මොනවද මේ ලිඳ දෙක? D කියන ලිඳ හාරලා තියෙන්නේ ආටීසියානු නෝන ජලදරයට. එහෙනම් මේ සාමාන්‍ය ගෘහස්ත ලිඳක්. ගෘහස්ත ලිං අපි හාරන්නේ ආටීසියානු ජලදරය දක්වා විතරයි. එහෙනම් ආටීසියානේ ආටීසියානු නෝන ජලදරය දක්වා විතරයි. එහෙනම් මේ තියෙන්නේ ගෘහස්ත ලිඳ. එතකොට මේ තියෙන්නේ C කියලා හඳුන්වලා තියෙන එක අපි හඳුන්වනවා ආටීසියානු ලිඳ කියලා. එයා කපලා තියෙන්නේ ආටීසියානු ජලදරය දක්වා නිසා ආටීසියානු ලිඳ කියලා කියයි. හයිද? එතකොට ඒකත් පැහැදිලිනේ. ඊළඟට තව තියෙනවා මෙන්න මෙතන මේ B කියලා හඳුන්වලා තියෙන්නේ අපි ඒ හරියට කියන්නේ ජල පෝෂිත ප්‍රදේශය. ඒකේ විශේෂත්වය මොකද්ද? මේ
ආටීසියානු ජලධරය උඩිනු යටිනු දෙකෙන්ම පාෂාණ ස්තර වලින් ආවරණය වෙලා තියෙනකොට එතෙන්ට ජලය එන්නේ මේ ජල පෝෂිත ප්‍රදේශය හරහා පමණයි. එහෙනම් ඔන්න අපි මේ කොටස් ටික ඉගෙන ගත්තා. දැන් අපි බලමු ප්‍රශ්නේ. මෙහි ඒ මගින් දක්වා ඇත්තේ සුවිශේෂී සංවෘත ජලධරයකි. ඒ කියන්නේ උලැඟි. ඒක සුවිශේෂී තමයි. හැබැයි එයා සංවෘත නෙවෙයි විවෘත. එහෙම නැත්නම් අනවහිර ජලධරය. එහෙනම් පුතේ මෙතන මේ පළවෙනි ප්‍රකාශය වැරදි කැපුවා. හයිද පළවෙනි ප්‍රකාශය වැරදි. ඊට පස්සේ දෙවෙනි එකට යමු. බී අනු භූගත ජලයේ පුනරාරෝපණය වන ස්ථානීය පුනරාරෝපණ ආකාරය වේ. බී කියලා කියන්නේ ස්ථානීය පුනරාරෝපණයක්ද? ජල පෝෂිත ප්‍රදේශය හරහා එන නිසා අපිට ස්ථානීය පුනරාරෝපණය කියන්න පුළුවන්. නමුත් පුතේ අපි දන්නවා වර්ෂාවෙන් ජලය එක්කහු වෙලා භූගත ජලයට එකතු වෙන එකට අපි කියන්නේ ස්ථානීය නොවන එහෙමත් නැත්නම් විසරණ පුනරාරෝපණය කියලා. ඉතින් මෙතන ඇත්තටම විසරණ පුනරාරෝපණයක් තමයි තියෙන්නේ. නමුත් පිළිතුරේ අරන් තියෙන්නේ ස්ථානීය පුනරාරෝපණයක් කියලා. අපිටත් ඒක වැරදි කියලා හිතෙනවා. අපි චුට්ටක් එයාව තියලා තියමු. ඊළඟ එකට යන් තුන්වෙනි පිළිතුර අපාරගාමී පාෂාණ ස්තර දෙකක් අතර ජලයේ ගබඩා වී ඇති අනවහිර ජල සංචායකයක් ලෙස සී දැක්විය හැක. බලන්න ඉහළිනු පහළිනු අපාරගාමී පාෂාණ ස්තර දෙකක් අතර ගබඩා වෙලා තියෙනවා නම් එයා අනවහිර වෙන්න බෑ, එයා සංවෘතයි. එහෙනම් අනවහිර කියන වචනේත් එක්ක මේ ප්‍රකාශයත් වැරදි. හතර ඩී ජල සංචායකය ගැඹුරින් පිහිටා නොමැති ආටීසී අණු ආකාරයේ ජල සංචායකයකි. ඩී කියන්නේ ජල සංචායකය තමයි, හරි. එයා ගැඹුරු නෑ තමයි, ඒකත් හරි. හැබැයි එයා ආටීසී අණු නෙවෙයි, ආටීසී අණු නොවන. එහෙනම් එතනත් වැරදීනේ, ආටීසී අණු කියලා දාපු නිසා ඒකත් වැරදි. පහ ඊ අණු භූගත ජල මට්ටම වන අතර මේ සඳහා නිශ්චිත ගැඹුරක් පවතී. ඊ කියන්නේ භූගත ජල මට්ටම තමයි. හැබැයි පුතේ මේකට නිශ්චිත ගැඹුරක් නැහැ. වර්ෂාවෙන් පස මතු පිට වතුර එක්කහු වෙන්න වෙන්න මේකේ ජල මට්ටම ඉහළ යනවා. පෑවුමක් ඇවිල්ලා වතුර අඩු වෙනකොට මේකේ ජල මට්ටම පහළ යනවා. එහෙනම් මතක තියාගන්න මේ භූගත ඊ කියලා කියන්නේ භූගත ජල මට්ටම. එතකොට ඒකට නිශ්චිත ගැඹුරක් නැහැ. මේ ගැඹුර වෙනස් වෙන සුළුයි. එහෙනම් වර්ෂාපතනය අනුව වෙනස් වෙනවා. හරිද? එහෙනම් එයත් වැරදීනේ. එතකොට අපිට ඉබේම උත්තරේ යනවා දෙකට. බී අනු භූගත ජල පුනරාරෝපණය වන ස්ථානීය පුනරාරෝපණ ආකාරය වේ කියලා. ඉතින් ඒක උත්තරේ විදිහට ගන්න පුළුවන්. නමුත් පුතේ මේක මේ ප්‍රශ්නේදී මේ පිළිතුර ප්‍රකාශය වැරදි නිසා මේ ප්‍රශ්නේ අපිට සම්පූර්ණ ලකුණු ලබා දෙන ප්‍රශ්නයක් වෙන්නත් ඉඩ තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් මේ රූප සටහනේ මතකය මතක නැති අය සුට්ටක් සටහන් කරගන්න. අපි යමු ඊළඟ කොටසට. හරි, අපි යමු ඊළඟට. අපි යමු නවවෙනි ප්‍රශ්නෙට ඉන්න. නමේ කර්මාන්ත ශාලාවලින් විවිධ දූෂක වර්ග ජලයට මුදා හැරීම නිසා ජලය දූෂණය වේ. ජල දූෂක හා ජල දූෂණ ප්‍රභවවලට අදාළ උදාහරණ නිරවද්‍ය ලෙස ගලපා ඇති පිළිතුර තෝරන්න. මොකද්ද මේ කියන්නේ? මේ තියෙන්නේ ජල දූෂකයක්ලු, දූෂක ප්‍රභවයක්ලු. මේ පැත්තේ තියෙන උදාහරණලු නිවැරදිව දක්වලා තියෙන ඒවා තමයි අහන්නේ. අපි බලමු. අකාබනික දූෂක. අකාබනික දූෂක කියන්නේ කාබනික නොවන රසායනික ද්‍රව්‍ය. නයිට්‍රේට හරි. හැබැයි උණු ජලය කියන්නේ අකාබනික දූෂකයක් නෙවෙයි, මෙයා තාපමය දූෂකයක්. එහෙනම් මෙයා වැරදි නිසා මේ පිළිතුර ගන්න බෑ. දෙක තාපමය දූෂක. තාපමය දූෂක වලට උණු ජලය ගන්න පුළුවන්. හැබැයි මෙතන දීලා තියෙන්නේ රොන් මඩ හා යුරේනියම්. රොන් මඩ කියලා කියන්නේ පුතේ අකාබනික දූෂක. යුරේනියම් කියලා කියන්නේ විකිරණශීලී දූෂක. එහෙනම් දෙකත් වැරදි. තුන කාබනික දූෂක තෙල් වර්ග හා ශුද්‍ර ජීවීන්. ඒක නම් හරි නේද? කාබනික දූෂක තමයි තෙල් වර්ග හා ශුද්‍ර ජීවීන්. ඒක හරි. හතර ස්ථානීය දූෂක ප්‍රභව. හිම දියවීමෙන් පසු පස තුලින් ගලන ජලය. හිම දිය උනායින් පස්සේ පස තුලින් ගලන ජලය කියන්නේ පුතේ මග දිගට තියෙන ද්‍රව්‍ය ඔක්කොම අරන් එන එකක්. එහෙනම් එයා ස්ථානීය නොවන දූෂක ප්‍රභවයක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. එහෙනම් හතර පිළිතුරත් වැරදි. පහ
ස්ථානීය නොවන දූෂක ප්‍රබව ස්ථානීය නොවන දූෂක ප්‍රබව කියන්නේ ඔය ගම් වතුර වගේ අවස්ථාව. උදාහරණයක් දීලා තියෙනවා නාගරික ජල අපවහන පද්ධති. ඇත්තටම දුවේ පුතේ ස්ථානීය නොවන දූෂක ප්‍රබව කියන්නේ තනින් තන එන කුඩා කුඩා දූෂක ප්‍රබව එකතු වෙලා හැදෙන එකක්. නමුත් නාගරික ජල අපවහන පද්ධති කියන්නේ නගරයෙන් එක් තැනකින් පැහැදිලිව හඳුනාගත හැකි තැනකින් එළියට දෙන අපවහන පද්ධතියක්. එහෙනම් ඒක ස්ථානීය දූෂණ ප්‍රබවයක් වෙනවා. එහෙනම් ඒ පිළිතුරත් වැරදි. උත්තරේ එන්නේ 3. දහය. අපජල පවිත්‍රණ ක්‍රියාවලියේ පියවර හා ඒහා සම්බන්ධ විස්තර සාවද්‍ය ලෙස ගලපා ඇති වර්ණය තෝරා දක්වන්න. අපජල පිරිපහදුවේ ප්‍රධාන පියවර හතරයි. මොනවද? මූලික පිරියම, ප්‍රාථමික පිරියම, ද්විතීක පිරියම හා තෘතීක පිරියම. එතකොට මූලික පිරියම් කිරීම කියලා කියන්නේ දුවේ පුතේ අපේ ජල පවිත්‍රණාගාරය තුළට ඇතුළු කරන ජලයේ පාවෙන අංශ විවිධ ප්‍රමාණයේ දැල් හරහා පෙරා ඉවත් කිරීම. හරිද? එහෙනම් බලන්න මූලික පිරියම පිරිපහදුව තුළට අප ජලය ඇතුළු කර ගැනීමට පෙර එම ජලය විවිධ ප්‍රමාණයේ පෙරහන් තුළින් ගමන් කරවනු ලැබේ. හරි නේද? නේද? එහෙනම් ඒක හරි. අපෙන් අහන්නේ සාවද්‍ය ලෙස ගලපා ඇති පිළිතුර නිසා අපිට මේක උත්තරේට ගන්න බෑ. මේක වැරදි වෙනවා හරියට දීලා තියෙන නිසා. දෙක. ප්‍රාථමික පිරියම් කිරීම ප්‍රාථමික පිරියම් කිරීම ගැන තියෙනවා. ප්‍රාථමික පිරියම් කිරීම අවසන් කළ විට ජලයේ පැවති ඝන අපද්‍රව්‍ය 60%ක් පමණ අඩු වී ඇත. හයිද? ඒ මොකක්ද ඒ කියන්නේ? මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී විවිධ පෙරණ වලින් පෙරුවම ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය වලින් 60%ක් විතර අඩු වුණා. හයිද? එතකොට ඒක අපි හරි කියලා අපි ඒක සද්දන කර දියමු. හරිද? වැරදි දන්නේ නැති නිසා ඊළඟ එකට යන්න. ද්විතීක පිරියම. ද්විතීක පිරියම. මොකද ද්විතීක පිරියමදි කරන්නේ? නිර්වාය බැක්ටීරියා මගින් ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය CO2 ජලය හා ඔවුන්ට අවශ්‍ය ශක්තිය බවට බිඳහෙලයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි පුතේ. ද්විතීක පිරියමේදී අපි භාවිතා කරන්නේ ස්වායු බැක්ටීරියා. ස්වායු බැක්ටීරියා මගින් තමයි ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය බවට පත් කරන්නේ. එහෙනම් මේ ද්විතීක පිරියම් කිරීම වැරදි. තෘතීක පිරියම් ක්‍රමයේ තියෙන පරිසරයට මුදා හැරීමට පෙර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම උදෙසා බොහෝ විට ක්ලෝරිනීකරණය යොදා ගන්න ලැබේ. හරියට හරිනේ නේද? පරිසරයට මේ නිදහස් කරන්න කලින් ඔක්කොම. එහෙනම් 4 හරි. 5. නකරීකරණය. මොකද්ද මේ නකරීකරණය කියලා කියන්නේ? නකරීකරණය කියලා කියන්නේ කටිනත්තේ ස්ථිර කටිනත්තේ ඉවත් කරන්න භාවිත කරන රසායනික ද්‍රව්‍ය. ඉතින් එතකොටත් හරි නකරීකරණය කටිනත්තේ ඉවත් කිරීමට නකරීකාරක එක් කරනු ලැබේ. ඒකත් හරි. එතකොට අපිට මෙතන අපෙන් අහන්නේ සාවද්‍යකනේ. දැන් අපිට සාවද්‍ය පිළිතුරක් හම්බුණා. මොකද්ද? ද්විතීක පිරියම් කිරීම ගැන කියනකොට කිව්වා නිර්වායු බැක්ටීරියා මගින් ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය වියෝජනය කරන. ඒක වැරදි. හයිද? එතකොට ඒකෙදි අපි භාවිතා කරන්නේ ස්වායු බැක්ටීරියා. එහෙනම් මේ සාවද්‍ය පිළිතුර වෙන්නේ 3. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රාථමික පිරියම් කිරීමේදී ප්‍රාථමික පිරියම් කිරීම අවසන් වන විට ජලයේ පැවති ඝන අපද්‍රව්‍ය 60%ක් පමණ දක්වා අඩු වී ඇත. ඔව්ද ඒ පුතේ? හොඳට මතක තියාගන්න ප්‍රාථමික පිරියම් කිරීම මූලික පිරියම් කිරීමෙන් පෙරලා එන දේවල් ප්‍රාථමික පිරියම් කිරීමේදී අපි අවසාදන ටැංකිය වලින් ඉස්සලව තියෙනවා. එතකොට ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය වලින් වැඩි හරියක් තැන්පත් වීම වෙනවා. හරිද? එහෙනම් පිළිතුර වෙන්න ඕන මොකද්ද? සාවද්‍ය පිළිතුර 3. ද්විතීක පිරියම් කිරීම නිර්වායු බැක්ටීරියා මගින් ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ජලය හා ඔවුන්ට අවශ්‍ය ශක්තිය බවට බිඳහෙලයි. එහෙනම් ඒක තමයි වැරදි. නිර්වායු නිසා පිළිතුර වෙන්නේ 3.
එන්නේ 11 වෙනි ප්‍රශ්නයට පහත ප්‍රකාශ අතරින් පටක රෝපණය සඳහා භාවිතා කරන රෝපණ මාධ්‍ය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පටක රෝපණය සඳහා භාවිතා කරන රෝපණ මාධ්‍ය ගැන අහන්න. හරි. 1. එගාර් ෆයිටොජෙල් වැනි ගණීකාරක යොදා රෝපණ මාධ්‍ය ගණන් කිරීම අත්‍යවශ්‍ය වේ. මතක තියාගන්න දුවේ පුතේ අපි ද්‍රව රෝපණ මාධ්‍ය වලත් වගා කරනවා. ගණීකරණය කිරීම අත්‍යවශ්‍ය නැහැ. එහෙනම් එක වැරදි ඉීමේ අත්‍යවශ්‍ය කියන පිළිතුරත් එක්ක එක වැරදි. දෙක නඩ්සන් යනු කිනක රෝපණය සඳහා යොදා ගන්නා පටක රෝපණ මාධ්‍යකි දුවේ පුතේ මං හිතන ඔයාලට නඩ්සන් මතක ඇති කියලා මීට කලින් වතාවක් අපිට හම්බුණා විසිතුරු මොනවද කැපු මල් වගාවේදී මොකද්ද මේ කියන්නේ නඩ්සන් කියලා කියන්නේ පෝෂක මාධ්‍යයක් තමයි හැබැයි අපි ආ භාවිත කරන්නේ ඇන්තූරියම් බීජ රෝපණය සඳහා ඇන්තූරියම් බීජ රෝපණය සඳහා තමයි නඩ්සන් භාවිත කරන්නේ එහෙනම් කිනක රෝපණය සඳහා නොව පරිදි එකයි තුන කයිනටින් සියටින් වැනි සයිටෝකයිනින් වර්ග අංකුර වර්ධනය හා අංකුර ගුණනය සඳහා බලපායි ඔව් පුතේ අපි දන්නවා ශාක හෝමෝන වර්ග පහෙන් දෙකක් අපි පටක රෝපණයේදී භාවිත කරන මොනවද ඒ දෙක සයිටෝකයිනින් සහ ඔක්සින් සයිටෝකයිනින් හෝමෝනය නැත්නම් ශාක වර්ධක යාමකය ශාකෙන් ලබා දුන්නම අංකුර වර්ධනය වීම උත්තේජනය වෙනවා ඊට පස්සේ අපි ඒකට නැවත ඔක්සිජන් ලබා දීලා මුල් වර්ධනය කරගන්න. ඊට පස්සේ තමයි අපි පැලය නිර්මාණය කරගන්නේ. එහෙනම් මෙතෙන්දී මේ කතාව නිවැරදි. කයිනටින් සියටින් වැනි සයිටෝකයිනින් වර්ග අංකුර වර්ධනය හා අංකුර ගුණනය සඳහා බලපායි. ඒක හරි. ඊළඟට යන්න. ඒක දැනට හරි අපි බලමු ප්‍රශ්නයක් වේද කියලා. 4. කිනක වර්ධනය සඳහා ඔක්සිජන් සහ සයිටෝකයිනින් 1:4 අනුපාතයෙන් යෙදිය යුතුය. නෑ පුතේ ඔක්සිජන් සහ සයිටෝකයිනින් 1:4 අනුපාතයෙන් නෙදුවොත් සයිටෝකයිනින් ක්‍රියාවලිය වේගවත් වෙලා සයිටෝකයිනින් මගින් අංකුර වර්ධනය කරන අපිට ඕන කරන්නේ කිනක වර්ධනය කරන්න නම් ඔක්සිජන් සහ සයිටෝකයිනින් 1:1 අනුපාතයෙන් යොදන්න සිදු වෙනවා 1:1 අනුපාතයෙන් යොදන්න සිදු වෙනවා 5 රෝපණ මාධ්‍ය සඳහා ආකලන ද්‍රව්‍යයක් ලෙස ආශ්‍රිත ජලය එකතු කළ හැකි බලන්න පුතේ ආකලන ද්‍රව්‍යයක් විදියට නෙවෙයි ආශ්‍රිත ජලය යොදාගන්නේ රෝපණ මාධ්‍ය සකස් කරන්න අවශ්‍ය ද්‍රව්‍යයක් විදියට ඒක ආකලන ද්‍රව්‍යයක් නෙවෙයි එහෙනම් එයත් වැරදි මෙන්න මේ උත්තර ටික ඔක්කොම වැරදි පිළිතුර වෙන්නේ අංක 3 12 පහත දැක්වෙන්නේ මත්ස්‍ය ටැංකියක සිටි විසිතුරු මසුන් කිහිප දෙනෙකුගෙන් හඳුනාගත් රෝග ලක්ෂණ කිහිපයක් මේ බලන්න රෝග ලක්ෂණ දීලා පෙන්වනවා රෝග කාරකී බලන්න පුතේ මෙතන රෝග දීලා තියෙනවා හතරක් A B C D කියලා. අපෙන් අහනවා මේ රෝග හතරට හේතු වන රෝග කාරකයින් කවුද කියලා. අපි බලමු. දේහයේ කොරල ඉලිප්පුණු ස්වභාවයක් පෙන්වීම. දේහයේ කොරල ඉලිප්පුණු ස්වභාවයක් පෙන්වන්නේ ඒරොමොනාස් බැක්ටීරියාව මගින් සකස් කරන කොරල ඉලිප්පුම කියන රෝග තත්ත්වයේ යටතේ. එහෙනම් A කියලා කියන්නේ ඒරොමොනාස් ඉතින් බලන්න මේ එකකවත් ඒ උත්තරේ තියෙනවද කියලා. අපි ඒරොමොනාස් ගැන දැනගෙන හිටියනම් ඒත් ඇති. අපි දන්නවා පිළිතුර මොකද්ද කියලා. හරිද? එහෙනම් ඔන්න පළවෙනි එක කොරල ඉලිප්පුණු ස්වභාවයක් ඇති කරන්නේ කවුද? ඒරොමොනාස් शरीर पुरा रोस पहती गेट वैनी व्यूह पैवती शरीर पूरा रोस पाट गेट पीटना परपोषित एना मुखाद परपोषित मेहम इन इन लिंपोसिस्ट की परपोषित तम पी कद बल लिंपोसिस्टिस
ඊළඟට හතර සමෙහි මාංශමය නූල් කැබලි ස්වභාවයේ ව්‍යුහ එල්ලා පැවතීම මේ කියන්නේ ලානියා කියන රෝගකාරකයන් නිසා ඇතිවන රෝගය. හරිද එහෙනම් බලන්න මෙන්න මේ රෝගකාරක ටික පිළිවෙලින් දක්වලා තියෙන පිළිතුර සොරන්න ඕනේ. පිළිතුරු අංක 4. හරිද එහෙනම් මොකද උත්තරේ මෙතන? උත්තරේ 4. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 13 බලමු. මේකත් තියෙන බොහොම ලස්සන ගානක්. හරිද බලන්න පුතේ මේක. මේක අපේ ගොඩ දෙනෙක් වරද්දලා තිබුණා හේතුව මේ ගාන ගැන අවබෝධයක් නොතිබීම. එක්තරා මත්ස්‍ය පොකුණක සිටින මත්ස්‍යයින්ගෙන් අහඹු ලෙස තෝරාගත් මත්ස්‍යයින් මත්ස්‍යයින්ගේ බර පහත වගුවේ දැක්වේ. මේ බලන්න ග්‍රෑම් 30 ගානේ මාළු එක්කෙනෙක් ඉන්නවලු 35 ගානේ දෙන්නයි 40 ගානේ දෙකයි. දැන් මේක අපිට දීලා තියෙන මොකද? අපිට මේක දීලා තියෙන්නේ මේ ටැංකියේ ඉන්න මාළුන්ගේ සාමාන්‍ය බර හොයාගන්න. අපි මෙයාලගේ සාමාන්‍ය බර හොයන්නේ කොහොමද? මේ බර ගාන සත්තු ගානෙන් වැඩි කරාම එන බරවල් ටික එකතු කරලා සම්පූර්ණ සත්තු ගානෙන් බෙදෙනවා. එහෙනම් බලන්න. මෙතන 30 වැඩි කිරීම එක කියන්නේ ග්‍රෑම් 30යි. හරිද? එතකොට 35 වැඩි කිරීම දෙක කියන්නේ ග්‍රෑම් 70යි. හරිද? 40 වැඩි කිරීම දෙක කියන්නේ ග්‍රෑම් 80යි. ඔය ටික පහලට එකතු කරන්න. මෙතෙන්ට ආවම 8යි 7යි 15යි 3යි 18යි 180යි ග්‍රෑම්. බෙදන්න මේක සත්තු ගානෙන්. සත්තු ගාන කීයද? 2යි 4යි 1යි 5යි. 5ෙන් බෙදුවා. දැන් ඔන්න 85 බෙදන්න ඕනේ. 80 බෙදන්න ඕන 5ෙන්. අපි බලමු මෙතන 85ෙන් බෙදලා. 80 බෙදීම 5. පස්වරක් 1යි 5යි 3යි 30ට 6යි. හයිනේ. 80 නෙවෙයි 180 නෙවෙයි දැන් අයියෝ මටත් පැටලුණා නේද? සෝරි. මෙතන 180යි 5ෙන් බෙදන්න. මම බැලුවා මොකද බර අඩු වුණේ එච්චර කියලා. හරි. බලන්න පුතේ 180 බෙදීම 5. 80ට පස්වරක් 3 15යි 3ක් ඉතුරුයි 30ට පස්වරක් 6යි. එහෙනම් ග්‍රෑම් 36යි. මතක තියාගන්න පුතේ මේ ඉන්න මාළුන්ගේ සාමාන්‍ය ග්‍රෑම් 36 නිසා අපි හිතනවා මේ මාළු ටැංකියේ හැම එකෙක්ම 36 බර තියනයි කියලා. ඔව් 36 එන්නේ. එතකොට හරිනේ. මෙතෙන්ට එනවා 36ක්. හරිද? දැන් බලන්න මේ එක මාළුවෙක්ගේ බර ග්‍රෑම් 36ක් කියලා තමයි දැන් අපිට සාමාන්‍ය විදිහට හිතන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කියනවා මෙම පොකුණෙහි මත්සෙයින් 20ක් සිටින අතර. ඔන්න එහෙනම් දැන් 36 ගානේ කීයක් ඉන්නවද? 36 ගුණ වෙන්න ඕනි පුතේ 20. 36 20ෙන් ගුණ කරාම කීයද බලන්න. 20 වරක් අපි 10 බිංදුව දැම්මා. බිංදුව ලිව්වා. ඊට පස්සේ 6 වරක් 2 12න් 2යි 1ක් ඉතිරි. 2 වරක් 3 6යි 1යි 7යි. 720යි ග්‍රෑම් කියලා නෝ මේ මාළු ඔක්කොගෙම බර. හරිද? එතකොට මේ ටැංකියේ ඉන්න මාළු සේරගේම බර 720යි නං මාළුවෙකුට දෙන්න ඕන එයාලගේ බරෙන් 5%නේ. එහෙනම් මේක අපි 5%ක් හෙව්වනම් හරිනේ. මේක වැඩි කරනවා 5ෙන් බෙදනවා 100. 5%ක් කීයද කියලා බලන්න. හරි. අපි බලමු. බිංදුවට බිංදුව කැපුණා. එතකොට තියෙන්නේ 10 පස්වරක් 1යි පස්වරක් 2යි. හයිද? 72 දෙකෙන් බෙදුවම ග්‍රෑම් 36යි. එහෙනම් බලන්න පුතේ මේ මාළු ටැංකියට දිනකට දෙන්න ඕනේ ග්‍රෑම් 36. හරි දරුවනේ. එතකොට ඔයාලට මේකේ ගාන ඉස්සෙල්ල මං හැදුවා. මං හිතන්නේ හිතුවා හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එහෙනම් උත්තරේ 36යි කියලා තමයි අපිට ආවේ. හරිද? ඊළඟට අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. අපමිශ්‍රණය වූ කිරි නියදයක් හඳුනා ගැනීමට ශිෂ්‍යෙක් සිදු කළ පරීක්ෂණවලදී පහත නිරීක්ෂණ ලැබුණි. කිරි නියදියට පොටෑසියම් ඩයික්‍රෝමේට් සහ
සිල්ව නයිට්‍රේට් යෙදුව විට කහපැහැවීම. අපි දන්නවා පොටෑසියම් ඩයිකෝනේට් සහ සිල්ව නයිට්‍රේට් යෙදුවම කහපාට වෙන්නේ ලුණු නැත්තම්. හැබැයි මේ ලුණු හඳුනා ගැනීම පරීක්ෂාව තමයි ඔය කතා කරන්නේ. එහෙනම් මෙතෙන්දී ලුණු හඳුනා ගැනීම පරීක්ෂාව. හැබැයි කහපහයි කියන්නේ ලුණු නැහැ. හරිද? එලාට දෙක. කියෙදි නියදියට ග්ලිසරින් දැමු විට රතු පාට වීම. ග්ලිසරින් දැම්මම රතු වෙන්නේ මොනවද කියනවාද? සීනි තියනවා. ග්ලිසරින් දැම්මම රතු වෙන්නේ සීනි තියනවා. ඊළඟට කියනවා කිරිනියදී ලීමා පරීක්ෂණය කළ විට දම් පැහැති වීම. ලීමා පරීක්ෂණය අපි කරන්නේ කිරිවලට මොනවද තියනවද කියලා බලන්නද? ෆෝමලීන් එකතු වෙලා තියනවද කියලා බලන්න. කිරිවලට ෆෝමලීන් තියනවද කියලා බලන්න තමයි අපි ලීමාගේ පරීක්ෂණය කරන්නේ. එහෙනම් ලීමාගේ පරීක්ෂණයේදී දම් පැහැයක් ලැබෙනවා කියන්නේ කිරිවල ෆෝමලීන් අඩංගුයි. හරිද? D. කිරිනියදීට අයඩින් දැමු විට නිල් දම් වර්ණයක් ගැනීම. අයඩින් දැමම නිල් දම් වර්ණයක් ගන්න මොනවද තියෙනවද? පිෂ්ඨ පරීක්ෂාවනේ නේද? පිෂ්ඨය තියෙනවා නා. හරිනේ. ඔන්න ওই ටික තමයි පරීක්ෂණ හතර. අපෙන් අහනවා ඉහත නිරීක්ෂණ අතුරින් කිරිනියදීක සීනි අඩංගු බව සහ ෆෝමලින් අඩංගු බව දක්වන නිරීක්ෂණය වන්නේ. සීනි අඩංගුයි කියලා පෙන්නන්නේ මොකෙන්ද? මේ තියෙන්නේ B නේ. එහෙනම් පළවෙනියට B තියෙනවා. අනිත් ඒවා කපලා දාන්න. පළවෙනියට B නැති උත්තර. දෙවනියට තියෙන්න ඕනේ සීනි වලට සීනි නේ. දෙවනියට හරියට තියෙන ෆෝමලින් නේ. ෆෝමලින් කියන්නේ C. එහෙනම් B හා C පිළිතුරු අංක 3. 15. බ්‍රොයිලර් මස් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ඒ ආම වශයෙන් බ්‍රොයිලර් සතුන් ඝාතනයට පැය 10කට පෙර ඔවුන්ට ආහාර දීම නතර කළ යුතුය. හරියටම හරි අපි දන්නවා අපි කියන්නේ 8ත් පැය 24ත් අතරත කාලයක් තුල ආහාර දීම නවත්තන්න. අඩුම ගානේ 10ක්වත් වෙනකොට අපි ඝාතනයට පැය 10කට කලින්වත් ආහාර දීම නවත්තන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? එකක් තමයි ආහාර අපතේ යාම වැළැක් වෙනවා. අනිත් වැදගත්ම දේ තමයි බ්‍රොයිලර් මස් සැකසීමේදී අජීර්ණ භාගයට ජීර්ණ වූ ආහාර ශරීරය තුළ තිබුණොත් අභ්‍යන්තර ආසාදන වෙලා ද්විතීක ආසාදන වෙලා මේක මේ මස්වල ගුණාත්මය හානි වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා තමයි අපි ආහාර ලබා දීම නවත්තන්න ප්‍රධානතම හේතුව වෙන්නේ. එහෙනම් පුතේ B ප්‍රකාශයත් හරි බලන්න B වලින් A පැහැදිලි කරලා දෙනවා. උත්තරේ මොකක්ද එහෙනම් 15ට? A හා B දෙකම නිවැරදි අතර B මගින් A වඩාත් පැහැදිලි වේ. පිළිතුරු අංක 5. අන්නේද පැහැදිලි කියලා මං හිතනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 16. බිත්තරවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. බිත්තරවල ගුණාත්මය ගැන. A. පරණ වූ බිත්තරවල ඇල්බියුමින් දර්ශකය අලුත් බිත්තරවලට වඩා අඩුය. ඇල්බියුමින් දර්ශකය කියන එක අපි දන්නවා ඝන ඇල්බියුමිනේ උසත් එක්කයි රඳා පවතින්නේ. එතකොට පරණ බිත්තරවල ඇල්බියුමිනේ උස අඩු වෙනවා. දියරගතිය වැඩි වෙනවනේ. අලුත් බිත්තරවල ඇල්බියුමිනේ උස වැඩි වෙන නිසා මේ අලුත් බිත්තරවල ඇල්බියුමින් දර්ශකය වැඩි වෙන්න ඕන. එහෙනම් මේ කියලා කියන කතාව වැරදීනේ. එහෙනම් ඒ ප්‍රකාශය පිටකින් ආයේ ප්‍රකාශය හරිනේ නේද? පරණ බිත්තර ඇල්බියුම් දර්ශකය අලුත් බිත්තරට වඩා අඩුයි කියලා කියන්නේ හරි. අලුත්වල අලුත් ඒවායි වැඩි වෙන්න ඕන. පරණ ඒවායි අඩුයි. එහෙනම් ඒ හරි. අපේ පිළිතුර ඒ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ නැති පිළිතුර කැපුවා. B. අලුත් බිත්තරවල වාතාවකාශයේ ඉතා විශාල නිසා බිත්තර ජලයේ ගිල්ලූ විට ඒවා ජලය තුළ ඉක්මනින් ගිලී යයි. අලුත් බිත්තරවල වාතාවකාශයේ ඉතා විශාලයි කියන්න බෑ. වාතාවකාශයේ විශාල වෙන්නේ බිත්තරේ පරණ වෙන්න. ඒක නිසා ඒකත් වැරදි. අනිත් එක වාතාවකාශයේ විශාලයි නම් ජලයේ ගිල්ලවම පාවෙන්න ඕන. එහෙනම් මේ B ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදීනේ. B තියෙන උත්තර ඔක්කොම මං කපලා දැම්මා. දැන් C. බිත්තරයක හැඩ දර්ශකය 74%ට වඩා ඉහළ අගයක් ගැනීම ගුණාත්මක ඇසුරුම් කිරීමක් සඳහා වැදගත්ය. මතක තියාගන්න හැඩ දර්ශකය 74 තමයි අපිට ගුණාත්මක ඇසුරුම් කිරීමක් සඳහා වඩාත් යෝග්‍ය. 74ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? ඇසුරුම් කිරීමේදී කුඩු වෙනවා. හරිද? හානි වෙනවා. ඒක නිසා මේ ප්‍රකාශය
වැරදී මොකද කියලා තියෙන ඉහළ බිත්තරයක 60 දශකයේ 76ට වඩා ඉහළ වීම හොඳයි කියලා. ඉහළ වීම හොඳ වෙන්නේ නැහැ සී වැරදී. එහෙනම් සී තියෙන උත්තරේ කැපුවා. උත්තර වෙනවා ඒ හා ඩී ය පිළිතුරු අංක 2. ඩී ප්‍රකාශයත් බලමු. ඒ ඒ ශ්‍රේණි වල බිත්තර වල පෝෂණ සංයුතියේ ඊතරම් වෙනසක් නොමැත. බිත්තර වල ශ්‍රේණිගත කිරීමේදී පෝෂණ සංයුතිය වෙනසක් නැහැ. බාහිර කටුවේ ස්වරූපයත් එක්ක තමයි මේ ශ්‍රේණිගත කිරීම වෙන්නේ. එහෙනම් ඩී ප්‍රකාශය හරි. පිළිතුර ඒ හා ඩී ය අංක 2. ඊට පස්සේ තියෙනවා 17. එලකිරි ආශ්‍රිතව ප්‍රායෝගික පරීක්ෂණයක නියැලෙන සිසුහු පිරිසක්. එම කිරි භාජනයකට දමා රත් කිරීමේදී ක්‍රමයෙන් දුඹුරු පැහැවෙන බව නිරීක්ෂණය කළහ. එසේ දුඹුරු පැහැවීමට හේතුව එලකිරි අපි ලිපේ තියලා රත් කරනකොට පුතේ ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකක් වෙනවා උෂ්ණත්වයත් එක්ක සිදුවෙන. එකක් තමයි ලැක්ටෝස් කැරමලීකරණය වෙන්න පටන් ගන්න. හයිද? කිරි වල තියෙන කාබෝහයිඩ්‍රේට් දෙවනි එක ආහාරයේ තියෙන ලැක්ටෝස් සහ ඇමයිනෝ අම්ල ප්‍රතික්‍රියා කළා මෙලාර් ප්‍රතික්‍රියාව වෙන්න හැකියාවකුත් තියෙනවා. එහෙනම් මෙතෙන්දී මෙලාර් ප්‍රතික්‍රියාව වෙන්නත් පුළුවන්, කැරමලීකරණ ප්‍රතික්‍රියාව වෙන්නත් පුළුවන්. මේ කිරි දුඹුරු පාට වෙනවා නම් උත්තරේ 5 මෙලාර් ප්‍රතික්‍රියාව හා කැරමලීකරණ ප්‍රතික්‍රියාව සිදුවීමය. හරිනේ. 18. යම් ආහාරයක අන්තර්ගත ජලය මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට පත් කිරීම මගින් ආහාර පරිරක්ෂණය කිරීම අධිශීතනයේ නම් වේ. හරිද වැරදිද? යම් ආහාරයක අන්තර්ගත ජලය මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයට පත් කිරීම මගින් ආහාර පරිරක්ෂණය කිරීම අධිශීතනයේ නම් වේ. හරි. ඍණා ගැන බිඳුවට වඩා පහලා ගැන තමයි අපි අධිශීතනයේදී ආහාර ගබඩා කරන්නේ. සෙමෙන් සිදුවන අධිශීතනයේ අධිශීතන එක් ආකාරයකයි. ඒ සම්බන්ධ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. බලන්න අධිශීතනයේ අපිට ආකාර දෙකකට පුරක් කරන්න පුළුවන්. කඩිනම් අධිශීතනය සහ සෙමෙන් සිදුවන අධිශීතනය. කඩිනම් අධිශීතනයේදී ඉක්මනින්ම අපි ආහාරය අදාළ උෂ්ණත්වයට ගන්නවා. සෙමෙන් සිදුවන අධිශීතනයේදී හැමින් ගන්න. එතකොට ඉක්මනින්ම අයිස් වුණාම ජලය මේ තැන් තැන් වල තියෙන ජල බිඳුවට එකට එක්කව වෙලා විශාල බිඳු හැදෙන්න බෑ. එහෙම වුණාම ඉක්මන් අධිශීතනයේදී හැදෙන අයිස් කැට ඉතා කුඩා අයිස් කැට. එතකොට ඒව නිසා සෛල බිත්තියට හානි වෙන්නේ නෑ. හයිද? එතකොට සෙමෙන් සිදුවන අධිශීතනයේදී කුඩා කුඩා ජල බිඳු ටික එක්කව වෙලා විශාල ජල බිඳු හැදිලා ඒව ඝනීභවනය වෙලා එතකොට මේ අපේ ආහාර වල පටක වලට හානි වෙලා අභ්‍යන්තර පටක සිදුරු වෙලා දියර කාන්දු වීම ශුද්‍ර පෝෂක ඉවත් වීම සිදු වෙන්න පුළුවන්. හයිද? එහෙනම් බලන්න සෙමෙන් සිදුවන ඒ වලින් කියන්නේ සෙමෙන් සිදුවන අධිශීතනයේදී ආහාර තුල විශාල අයිස් කැට සෑදී. හරිනේ. එහෙනම් හෙමින් සිදුවන විශාල අයිස් කැට හැදෙනවා කියලා මං ඉස්සෙල්ලා කිව්වා. එහෙනම් හරි. අපේ උත්තරේ අනිවාර්යෙන් මේ තියෙන්න ඕනේ. එහෙනම් ඒ නැති උත්තරේ කපලා අයින් කරන්න. ඊළඟට B. අභ්‍යන්තර පටක සිදුරු වීම හා හානි වීමෙන් ආහාරයෙන් දියර පිටතට කාන්දු වී ශුද්‍ර පෝෂක ඉවත් විය හැක. හරියට හරි. සෙමෙන් සිදුවන අධිශීතනයේදී මේ විදියට ආහාරයේ දියර පිටතට කාන්දු වෙන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. බීත් හරි. එතකොට මේකේ බී වලින් කියන්නේ ඒ පැහැදිලි කිරීමක් නේද? ඒ වලින් කරන්නේ බී පැහැදිලි කිරීමක්. බලන්න පුතේ මෙතන කියන්නේ සෙමෙන් සිදුවන අධිශීතනයේදී විශාල අයිස් කැට හැදෙන නිසා අභ්‍යන්තර පටක වලට හානි සිදු වෙනවා කියලා. එහෙනම් අයිස් කැට සෑදීම නිසා කියන්නේ ඒකෙන් තමයි පැහැදිලි වෙන්නේ. එහෙනම් එන්න ඕන මොකද්ද? A හා B නිවැරදි වන අතර A මගින් B පැහැදිලි කරේ පිළිතුරු අංක 4. දහනමය. එළවලු පරිරක්ෂණයේදී වියලීම සුලභ පරිරක්ෂණ ක්‍රමයකි. ආහාර වියලීමේදී බොහෝ ආහාරවල පූර්ව ප්‍රතික්‍රමයක් ලෙස සුබ්‍රීකරණය සිදු කෙරේ. සුබ්‍රීකරණය පිළිබඳව නිවැරදි වගන්තිය වනුයේ. සුබ්‍රීකරණය කියලා කියන්නේ පුතේ ආහාරයේ තියෙන එන්සයිම අධික උෂ්ණත්වයකට නිරාවරණය කළා ක්‍රියා කරන එක. නේද? එහෙනම් මොකද්ද කියන්නේ?
ශුභ්‍රීකරණය මගින් ආහාරය ඇතුළත ඇති ආ මේක මෙහෙම ඉස්සෙල්ලා එක කියන්නේ අපි බලමු ඉස්සෙල්ලා ශුභ්‍රීකරණය වාසි මොනවද කියලා එක තමයි ශුභ්‍රීකරණය කරාම ඒක ස්වාභාවික එන්සයිම අක්‍රිය වෙනවා දෙක ආ මතුපිට ශුද්ධ ජීවීන් විනාශ වෙනවා තුන ආහාරයේ අංශු අතර තියෙන වාතය ඉවත් වෙලා යනවා හතර ආහාරයේ ශුද්ධ පරිමාව අඩු වෙනවා හරිද එහෙනම් ඒ හතරත් එක්ක බැලුවම මෙතන තියෙන උත්තර බලමු එක ශුභ්‍රීකරණය මගින් ආහාරයේ ඇතුළත ඇති ශුද්ධ ජීවීන් විනාශ වෙයි ඇතුළත නෙමෙයි පිටත පුෂ්ඨයේ ඉන්න ශුද්ධ ජීවීන් තමයි විනාශ වෙන්නේ එහෙනම් එක වැරදි දෙක ආහාරයේ පවතින ස්වාභාවික එන්සයිම අක්‍රිය වීම තුළ ආහාරයේ ජෛව රසායනික ක්‍රියාවලිය නතර වේ. ඒකත් වැරදි. හයිද? බලන්න ඒක හරිද වැරදි කියලා මොකද කියන්නේ? ආහාරයේ පවතින ස්වාභාවික එන්සයිම අක්‍රිය වීම තුළ ආහාරයේ ජෛව රසායනික ක්‍රියාවලිය නතර වේ. හරිනේ නේද? මොකද ආහාරයේ එන්සයිම වගේ තමයි ජෛව රසායනික ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ. එන්සයිම ක්‍රිය වුණාම ඒක වෙන්නේ නැහැ. හරි. අපි ඒක චුට්ටක් තියමු. අපි අනිත් උත්තර ටික බලමු. ආහාරයේ පවතින ස්වාභාවික එන්සයිම සක්‍රීය වේ. සක්‍රීය වෙනවා නම් ශුභ්‍රීකරණය කළ වැඩක් නැහැ නේ. අක්‍රියනේ වෙන්න ඕනේ. ඒක වැරදි. හතර ආහාරයේ අංශු අතර ඇති වාතය පිටතට යා නොදී ආහාරය තුලම රඳවා ගනි. නෑ පුතේ අපි කිව්වා වාසි හතරෙන් එකක් විදියට ආහාර අංශු අතර ඇති වාතය පිටතට යවනවා කියලා. එහෙනම් මේකත් වැරදි. පහ ශුභ්‍රීකරණයේදී ආහාරයේ පරිමාව වැඩි වේ ආහාරයේ තියෙන වාතය ඉවත් වුණාම පරිමාව අඩු වෙනවා එහෙනම් පහත් වැරදි උත්තරේ අංක 2 අපි යන් 20ට තිරිඟු බීජ නිෂ්පාදන ක්‍රියාවලියේදී තිරිඟු බීජ හොඳින් වියලා නොගැනීම නිසා එක්තරා දිලීරයක් බීජවල වර්ධනය වී එමගින් ඩියොක්සිනයිවල්විලෝන් නම් විෂ රසායනයක් ශ්‍රාවය කරයි. එම විෂ ශ්‍රාවය කරන දිලීර කාණ්ඩය වනුයේ. එතකොට බලන්න දුවේ පුතේ මෙතන ඇස්පජිලස් ගැන අපි දන්නවනේ. ඇස්පජිලස් ශ්‍රාවය කරන්නේ ඇෆ්ලටොක්සින්. ඇස්පජිලස් කියන්නේ දිලීරයක්. එයා ඇෆ්ලටොක්සින් ශ්‍රාවය කරනවා. ඒ නිසා එයා වෙන්න බෑ අපේ පිළිතුර. ඇෆ්ලටොක්සින් ශ්‍රාවය කරනවා. හයිද ඊළඟට ක්ලොස්ට්‍රීඩියම් කියන්නේ බැක්ටීරියාවක් අපෙන් අහන්නේ දිලීර ගැනනේ එහෙනම් මේ බැක්ටීරියාව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ හරිද ඊළඟට ෆියුසාරියම් කියන්නේ දිලීරයක් සහ ෆියුසාරියම් කියන දිලීරය මගින් තමයි දුවේ පුතේ මේ ඩියොක්සිනයිවල්විලෝන් කියන රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය කරන්නේ එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මේ තුන්වෙනි එක හතර බලන්න සල්මොනෙල්ලා කියන්නේ බැක්ටීරියාවක් ලැක්ටෝබැසිලස් කියන්නේ බැක්ටීරියාවක් එහෙනම් අපෙන් අහලා තියෙන්නේ දිලීර කාණ්ඩය උත්තරේ අංක 3 ඊළඟ 21 ශ්‍රී ලංකාව තුල SLS සහතිකය අනිවාර්යෙන් ලබාගත යුතු ආහාරයක් නොවන්නේ මතක තියාගන්න දුවේ පුතේ මේ SLS සහතිකය බලන්න 21 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුල SLS සහතිකය අනිවාර්යයෙන්ම ලබාගත් ආහාරයක් නොවන්නේ මේ සමහර ආහාර සඳහා ශ්‍රී ලංකාව තුල SLS සහතිකය අනිවාර්යයි මොනවද විශේෂයෙන්ම උකුකිරි කියලා කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් අපි ඔය කියන්නේ මිල්ක් මේඩ් වගේ ඒවා අනිවාර්යයෙන්ම SLS ඕන සැමන් වලට SLS අනිවාර්යයි දුඹුරු සීනි වලට SLS අනිවාර්යයි කෝඩියල් වලට SLS අනිවාර්යයි හැබැයි ජෑම් වලට SLS අනිවාර්ය නැහැ. එහෙනම් පිළිතුරු අංක 4. 22. VS අණු නෙලීම පිළිබඳ පහත ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ. අපි දන්නවා V වල පසුවස් අණු ක්‍රියාකාරකම් ගැන කතා කරද්දී අපි කිව්වා VS අණු නෙලන්න හොඳම කාලය පිළිබඳ. හරි. මෙතන අහන්නේ මේ පිළිබඳ. බලන්න 1 වී කරලේ බීජ වලින් 85ක් 90ක් කහපාට වී ඇති අවස්ථාවේ අස්වන් නෙලීම සිදු කළ යුතුය. ඔව්. වී වල පරිණත දාර්ශකය විදිහට අපි සැලකන්නේ වී කරලක තියෙන බීජ වලින් 85ක් 90ක් විතර කහපාට වෙලා තියෙන අවස්ථාව. එහෙනම් ඒක හරි.
ඊළඟට ආයේ කියනවා දෙක ශාකයේ පුෂ්ප මූලාකෘති ඇති වී දින 28ත් 35ත් අතර කාලයේදී අස්වැන්න නෙලීම කළ යුතුය. නැහැ පුතේ ශාකයේ පුෂ්ප මූලාකෘති ඇවිල්ලා දවස් 60ක් 65ක් විතර යනවා. එහෙනම් මේ ප්‍රකාශයේ දෙක වැරදීනේ. අපි ඒක කපමු. දෙක වැරදි. තුන. පිරුණු ඇට සහිත සහල් අස්වැන්න ප්‍රමාණය වැඩි කර ගැනීමට බීජවල තෙතමන් ප්‍රතිශතය 25 පමණ අවස්ථාවේදී අස්වැන්න නෙලීම සිදු කළ යුතුයි. මතක තියාගන්න වැඩිම පිරුණු ඇට සහිත සහල් ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ තෙතමනය 18 20 අතර පවතින අවස්ථාවේ. එහෙම නැත්නම් 19 අවස්ථාවේ. එහෙනම් මේකත් වැරදි. 4. අස්වැන්න නෙලීම සඳහා සුදුසු කාලයට පසුව අස්වැන්න නෙලීමෙන් බොල් වී ප්‍රමාණය වැඩි වේ. නෑ පුතේ අස්වැන්න නෙලන්න ඕන කාලයට කලින් අස්වැන්න නෙලුවම තමයි බොල් වී එන්නේ. ඒකත් වැරදි. 5. වී බීජවල තෙතමන් ප්‍රතිශතය 12ක් පමණ වන විට වී කරලෙන් බීජ වෙන් කිරීම පහසු වෙන හේයින් අස්වැන්න නෙලීමට එම අවස්ථාව සුදුසිය. අපි ඉස්සෙල්ලා කිව්වා වී වල තෙතමනේ 19 තමයි හොඳම අවස්ථාව කියලා. එහෙනම් මෙතන පිළිතුරු අංක 1 බී කරලේ බීජ වලින් 85ක් 90ක් කහපාට වෙලා ඇති අවස්ථාවේ අස්වැන්න නෙලීම තමයි වඩාත් සුදුසු. 22ට උත්තරේ අංක 1. භෝගයක වර්ධන කාල වක්‍රයේ පහත දැක්වේ. ඉහත ඒ බී හා සී අවස්ථාවල අස්වැන්න නෙලන භෝග නිවැරදිව දක්වන වර්ණය තෝරන්න. ඒ කියලා කියන්නේ මෝරණ කලින්. බී කියලා කියන්නේ හොඳින් පරිණත අවස්ථාව. සී කියලා කියන්නේ ඉදීම ආරම්භ වන අවස්ථාව. හරි, අපි බලමු. මේක ඒ වලට බණ්ඩක්ක දීලා දෙනවා. හරිනේ, බණ්ඩක්ක ලපටි අවස්ථාවේ තමයි කන්නේ. හරි. බී කියලා කියන්නේ අඹ. අඹත් හරිනේ, දඹත් අපි ඉදෙන්න ආරම්භ වෙන හොඳින්ම පැහිච්ච අවස්ථාවේ කඩන්නේ. සී කියන්නේ ඉදීම ආරම්භ වන අවස්ථාව, ගස් ලැබු. ඒකත් හරි, පැපොල්. හරි. දෙක, පතවල ලපටි අවස්ථාව. හරි, වම්බටුත් ලපටි අවස්ථාවට එන්න ඕන. මෝරපු අවස්ථාව නෙවෙයි, වම්බටුත් මෙතෙන්ට යනවා. පුහුල් නුත් යනවා මෙතෙන්ට. එහෙනම් ඒක වැරදි. 4. කරවිල වට්ටක්කා කෙසෙල්. හරිද, කරවිල ලපටි අවස්ථාවේ වට්ටක්කා හොඳින් මේරූ පසු, කෙසෙලුත් හොඳින් මේරූ පසු. එහෙනම් ඒක වැරදි. අපෙන් අහන්නේ ඉදීම ආරම්භ වූ පසු කියලා. කෙසෙල් ඉදෙන්න ආරම්භ වෙනකන් ඉන්නේ නැහැ අපි අස්වනු නෙලන්නේ. එහෙනම් ඒක වැරදි. ඒකත් අයින් කර. ඒකත් අයින් කර. ඊළඟ බලන්න 4. බෝංචි ලපටි අවස්ථාවේ. හරි, ගර්කින් ලපටි අවස්ථාවේ තක්කාලි ඉදීම ආරම්භයේදී. හැබැයි මෙන්න මෙතන ගර්කින් එන්නේ ලපටි අවස්ථාවේනේ. දෙකක් තියෙන්න බෑ. ඒක වැරදි. 5. දඹල කැකිරි අලිගැට පේන. දඹල හරි, කැකිරිත් මෙතෙන්ටම තමයි. අලිගැට පේර අපි ඉදීම ආරම්භ වෙන කලින් කඩන්නේ. එහෙනම් බලන්න පුතේ, මෙතන අපිට ඉබේම පිළිතුර එනවා. 1. බණ්ඩක්ක අඹ පැපොල් කියලා. 23ට පිළිතුරු අංක 1. හරි, 24ට යන්න. 24. ආරක්ෂිත ගෘහ සඳහා යොදන පොලිතීන් පටල පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. හරි, ආරක්ෂිත ගෘහයක් සඳහා අපි පොලිතීන් පටල යොදනකොට ඒ පොලිතීන් පටල වල ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගැන තමයි මෙතන තියෙන්නේ. ඒ විසරිත පොලිතීන් පටල සහිත ගෘහ තුළ භෝග වගා කිරීමේදී පත්‍රවල විවිධ කෝණවලින් ආලෝක කිරණ ලැබේ. ඔව් නේද? විසරිත පොලිතීන් පටල මේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. විසරිත පොලිතීන් පටල කියලා කියන්නේ අර එන ආලෝකය විසිරූ ආහාරල අතුරට ඇතුළත් කරන පොලිතීන්. එතකොට මෙන්න මේ වගේ පොලිතීන් වල මගින් අර ශාක පත්‍රවලට විවිධ කෝණවලින් ආලෝකය කිරණ ලබා දෙන. එතකොට ඒවයි ප්‍රභා සංශේෂණය වැඩි වෙනවා. එහෙනම් ඒ හරි. B. එළවලු භෝග වගාවේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඍජු ආලෝකය ලබාගත හැකි පොලිතීන් පටලවලට වඩා විසරිත පොලිතීන් පටල සුදුසු වේ. බලන්න මේ මොකද කියන්නේ? භෝග එළවලු භෝගදී වැඩි අස්වැන්නක් ගන්න අපිට හොඳයිලු මේ විසරිත එක. 70නේ.
කොළවලට වැඩිපුර ආලෝකය ලබා දෙනවා නම් ඒක හොඳයි නේද? එහෙනම් බලන්න 24 ට පිළිතුර මොකද්ද? ඒත් හරි බීත් හරි බී මගින් මේ පැහැදිලි කරනවද කියලා බලන්න. ඒ සහ බී ප්‍රකාශ දෙකම සත්‍ය වන අතර ඒ මගින් බී පැහැදිලි කරේ පිළිතුර අංක 5. හරි 26 ට යමු. जल संपादन पद्धतिया अति पीहित वन आकार स्थापनी कर आकार विश्रुम हिसक जल विसर्जन पैकट लीटर हसीय विशक्त विश्रुम हिस सविकर परतर मीटर हया हया नाम भूमि अंदर पैकदी लबन जल प्रमाण वाणी බලන්න පහත දියවේ මෙතන අඳුරු කරලා තියෙන කොටසේ පැයකට ලැබෙන මුළු ජල ප්‍රමාණය හොයන්න බලන්න මේ රවුමටම පැයකට 740 එහෙනම් මේ ඛණ්ඩයෙන් කොච්චරද 4න් එකක්නේ 4න් එකක් වෙන්න ඕනේ හයිද මෙතනත් එහෙමයි මෙතනත් එකයි මෙතනත් එහෙමයි මේ 4න් එකේව සියල්ල එක වුණාම එතෙන්ට නැවතත් මේ 720ට සමාන ජල ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ එහෙනම් පිළිතුරු අංක 2 හයිද එහෙනම් උත්තරේ අංක 2 25 ඊළඟට යන 26 බිම් සැකසීමේ උපකරණයක් පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න තුම්පුරු කැඳුමක් පවතී එහෙනම් ඒක දීරෝද ට්‍රැක්ටරයකට ගල් සහිත පසකට වඩා යෝග්‍ය වේ එතකොට ගල් සහිත පසකට යෝග්‍ය වෙන්නේ තැටි නගුලට වඩා මෝල් බෝඩ් නගුල කැපෙන පස පෙරලීමට ලක් වේ මෝල් බෝඩ් නගුල එහෙනම් පුතේ 26ට හේතුර මෝල් බෝඩ් නගුල කියන එක හේතුර අංක 1 26ට තැටි නගුලක විවිධ කොටස්වල කාර්ය නිවැරදිව දක්වා ඇති සම්බන්ධතාවය තෝරන්න මුදුන් නැමිනුම ජවගන් දණ්ඩ සවි කිරීම මුදුන් නැවුමට නෙමෙයි ජවගන් දණ්ඩ සවි කරන්නේ PTO එකට එන එක වැරදි. හයිද ඊපස් 2 දකුණු පැති ඇමනුව පළමුව ට්‍රැක්ටරයට ඇමිනීම. ඒ කියන්නේ මොකද්ද දකුණු පැති ඇමනුවම කියන්නේ? අපි දන්නවා ට්‍රැක්ටරයක තුම්පුරු කෑඳුම ගත්තම මේ දකුණු කියන එක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හයිද? දකුණ ඇඩ්ජස්ටබල්. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? එතකොට මං කො මුදුන් නැමිනුම ජව ගන්න දාන්න සල් කිරීමනේ වැරදීනේ. දකුණු පැති ඇමතුම පළමුව ට්‍රැක්ටරේට හයි කරන්නේ නැහැ. අපි දෙවනුවයි හයි කරන්නේ. පළමුව අනිත් පැත්ත වම් පැත්ත හයි කරන්නේ. එහෙනම් දෙක වැරදි. එකත් වැරදීනේ. හරි තුන තැටි බෑරීම පීවිටි රෝද සවි කිරීමට තැටි බෑරීම කියලා කියන්නේ මොකද්ද මේක තැටි බෑරීම කියන එක කැරකෙනීට උපකාරී වෙන ද්‍රව්‍ය හයිද බලන්න දෙන්දි තැටි බෑරීම හීවිටි රෝදේ කැරකවීම ඒක අදාළ නැහැ හයිද ඒකත් වැරදි ඊට පස්සේ අහනවා තැටිපාද කියන්නේ තැටි නගුලේ යට කොටස කැපුම් තලයේ විදියට නගුල් බඳර සවි කිරීම තමයි කරන්නේ කීවිටි රෝදය මඩ සූරා ඉවත් කිරීම කරනවා එහෙනම් මෙතන උත්තරේ වෙන්න ඕන 27ට 4 හරිද අපි යන් ඊළඟ ප්‍රශ්නෙට හරි අපි යන් 28 වෙනි ප්‍රශ්නේ නේද? ඔව්. 28. සිවුරෝද ට්‍රැක්ටරයක ඉන්ධන පද්ධතිය සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. සිවුරෝද ට්‍රැක්ටරයක ඉන්ධන පද්ධතිය.
බලන්න පුතේ අපි දන්නවා සිවුරෝත්ත්‍යක්තරයක ඉන්ධන පද්ධතිය ගත්තම ප්‍රාථමික පෙරණය තියෙනවා හයිද ප්‍රාථමික පෙරණයෙන් इन प्राथमिक पेरने पोषण पंपे पेरद द्वितीय पेरने पोषण पंपे पशुद सविक प्राथमिक पेरने पोषक पंपेट पेरी पेर हई कल तेने अर इंधन पद्धति इंधन अतो कि पेरेन्न इट पसे पंपे पास तमा द्वितीय पेरने हर हा पोषण पंप करा बी द्वितीय पेरने क्रियात्मक वीमट प्राथमिक पेरने क्रियात्मक वीमट आवाश पीड़ने वैडी पीड़ने कवाश वे अतर ओ पुते बरान में द्वितीय प्रेरण क्रियात्मक लोक पीड़न अवश्य प्राथमिक प्रेरण पीड़न वड़ीपुर ओन निशातम द्वितीय प्रेरण पोषण पंपे पस एबी प्रकाश देख मारे बी मगिन ए पहली करवातुरांक हतर इधर पास से इसी नाम है ये तो रूपे दक्षवाती एबीसीडी कोटा स्पिलिवती एक याने दशतम मूट्टू है नांग दशतम मूट्टू नेती ये वक्कुम कपला दाने इटे आयद एक ये लकी याने मुकाद दशतम मूट्टू है नां मेकत्तर दी मेकत्तर दी मेकत्तर दी हर इधर इलाने बी के लकी याने अवर पे थी कंदर दर නැත්තම් එළවුම් දඬුද අපි කියන්නේ මේ B ට අවර ප්‍රතිකන්ද කියලා අවර ප්‍රතිකන්ද කියලා එහෙනම් එතනින් අපිට උත්තරේ පහක් කියලා එනවා එතකොට C කියලා කියන්නේ ආන්තරය D කියලා කියන්නේ ඇක්සල් එක එළවුම් දඬ එහෙනම් හරි හරි ඒක හරි නේ නං උත්තරේ මොකක්ද දස්තමූට්ටු අවර ප්‍රතිකන්ද ආන්තරය හා එළවුම් දඬු කියන එක 29 ට උත්තරේ 5 හරි බලන්න 30 පහත දක්වා ඇත්තේ දැව පරිරක්ෂණ ක්‍රම පිළිබඳ A B C හා D සම්බන්ධතා යුගල අධ්‍යයනය කරන්න එම සම්බන්ධතා යුගල අතරින් එක් එක් පරිරක්ෂණ ක්‍රමයේ යොදාගත හැකි දැවේ නියම තත්වය සඳහන් කර ඇති යුගලය වනි. විසිරීම මගින් ආලේපණය. ඔව් පුතේ විසිරීම මගින් ආලේපණය කරන්නේ අපි පිහිටි ස්ථානයේ හානියට ලක් වූ දැව සඳහා. එහෙනම් ඒක හරි. 30 ඒ ප්‍රකාශය නිවරදි. ඊට පස්සේ B. පීඩන හා රික්තක ප්‍රතිකාර මගින් ආලේපය පීඩන හා රික්තක ප්‍රතිපල ප්‍රතිකාර මගින් නාලේපණය පිරිසුදු වියලි දැව නෙවෙයි පිරිසුදු වියලි දැව නෙවෙයි හයිද ඔව් පීඩන හා රික්තක ප්‍රතිකාර මගින් නාලේපණය කියලා කියන්නේ මොකද්ද මට ඒක පැහැදිලි කරලා ඉන්න අමතකුණානේ මොකද කරන්නේ මේක අපි කුටීරයකට දාලා ඒ කුටීරයේ රික්තකයක් ඇති කරලා ඊට පස්සේ ආලේපන ද්‍රව්‍ය දානවා ඊට පස්සේ ආලෝපන හොඳින් උරා ගන්න ප්‍රමාණවත් කාලයක් තියෙන නැවත ඒ තෙල් එක අයින් කරලා වියන. හයිද? ඒක පිරිසිදු වියලි දැවලට කරනවා අපි. එහෙනම් B හරි. අපේ පිළිතුරේ B අනිවාර්යෙන් තියෙන්න ඕනේ. A හා B. ඒක උත්තරයක් ආවනේ. හරි බලන්න. C විසරණය මගින් ආලේපණය. එතකොට 180 තෙතමන දැව. නෑ විසරණය මගින් ආලේපණය කරන්නේ 150. එහෙනම් C ඇරදී. බුරුසු මගින් ආලේපණය 80 දක්වා රත් වූ දැව නැහැ. ඒකත් වැරදි. රත් කරපු දැවවල බුරුස් මගින් ආලේපණය කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ මොකද වෙන්න ඕනේ? A හා B ය පිළිතුරු අංක 1. තිසක වනවිතිය හා සම්බන්ධ පහස් දක්වා ඇති වගන්ති අතරින් සත්‍ය වගන්තිය තෝරා දක්වන්න. මිනුම්පටි භාවිතයෙන් ඍජුවම ගසක විස්කම්භය මැනගත හැක. මිනුම්පටි භාවිතයෙන් ඍජුවම ගසක විස්කම්භය මැනිය හැක නෑ නේද එක වැරදි
රසක විෂ්කම්බය මනින්න අපිට වෙනවා පරිදිය මැනලා ගාණේ කිරීමක් කරලා. ඊළඟට බලන්න වනමිතිය සම්බන්ධ පහක් දක්වති වගන්තුතරේ සත්‍ය වගන්තිය තෝරා දක්වන්න. සත්‍ය වගන්තිය එක මිනුම් පටිය භාවිතයෙන් ඍජුව ගසක විෂ්කම්බය මැනගත හැකි බෑ. ඒක වැරදි. දෙක අට්ටික සායති කඳන් වල විෂ්කම්බය සෙවීමට කඳ දෙකලවර හා කඳ මැද පාටාංක කියවුණු ලැබේ. අට්ටි ගහලා තියෙනවා නම් අපිට කඳ මැද පාටාංකේ ගන්න බෑ. දෙකලවර දෙක විතරයි ගන්නේ. ඊළඟට එහෙනම් ඒකත් වැරදි. තුන විෂ්කම්බය සෙන්ටිමීටර 135ක් කඳක සෙන්ටිමීටර 20ක් ගණකම් පොත්තක් ඇති විට එම කඳේ පොත්ත රහිත විෂ්කම්බය 133.3 කි. මොකද්ද මේ කියන්නේ? විෂ්කම්බය 135යිලු. බලමු මේ මොකද්ද කියන කතාව කියලා. එන්න ගහ තියෙනවා. එතකොට ගහේ විෂ්කම්බය මේක 135යිලු. හයිද? 135යිලු. ඊළඟට කියනවා පහු මේ සෙන්ටිමීටර 2ක ගණකම් පොත්තක් තියෙනවා. එහෙනම් මේ ගතව තව සෙන්ටිමීටර 2ක් තියෙන්න බෑ නේද? හයිද? ඔන්නෝම තියෙනවා. එතන මේකේ විෂ් පොත්ත රහිත විෂ්කම්බය වෙන්නේ 133න් අඩු කරන්න ඕන 6ක්. හයිද? එතකොට මෙතනින් සෙන්ටිමීටර 2 ගානේ වලට 4ක් අඩු වෙනකොට 131යි එන්නේ 33 එන්නේ මේක වැරදි. හිටිකසක දැව පරිමාණ නිර්ණයට අවශ්‍ය උස මැනීම සඳහා අත්‍යාත්‍ය ප්‍රමාණය නම් උපකරණය යොදා ගනි. හිටිකසක දැව පරිමාණ නිර්ණය කරන්න අත්‍යාත්‍ය ප්‍රමාණය බෑ අපි උස විතරයි නිර්ණය කරන්නේ නේද? හරි බලන්න මේ කැප් කියපු එක මිනුම් පටිය භාවිතයෙන් ඍජු විෂ්කම්බය ගන්න බෑ ඒක වැරදි ඒක හරි එතන අපේ කතාව හරි. අට්ටික සායි දවකන්දන විශ්වම්බේ දෙවීමට කඳ දෙකලවර විතරක් තිබ්බනම් ඇති. විශ්කම්බේ සෙන්ටිමීටර 135ක් වන කඳක 2 සෙන්ටිමීටර පොත්තක් ඇති විට එම කඳේ පොත්ත රහිත විශ්කම්බය 131 සෙන්ටිමීටර වර්ග. හයිද ඊළඟ පස්ස බලන්න. හිටි ගසක දැව පරිමාව නිර්ණයට අවශ්‍ය උස මැනීම සඳහා අත්‍යාත්‍යමාණය නම් උපකරණ යොදා ගනි. ගහක උසමයි නම් අත්‍යාත්‍යමාණය යොදා ගන්න පුළුවන්. තනිරිටි ක්‍රමය මගින් හිටිගසක උස තක්සාර කිරීමට කිරීම ඝන වනාන්තර තුළදී අපහසුවන් තොරව යොදාගත හැක. තනිරිටි ක්‍රමනේ වනාන්තරයේදී බැහැ. ගස් තියෙනකොට බාධක තියෙනකොට අපිට පැහැදිලිව පේන්නේ ඒක වැරදි. එන උත්තරේ මොකද්ද? 4. හරිද? 31ට පිළිතුරු අංක 4. හරි. අපි යන් 32. ශාක සාර හා ශ්‍රාව සිබිලිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ සලකන්න. ශාක සාර කියලා කියන්නේ ශාකයට හානියක් සිදු කිරීම මගින් පිටතට ගලා යන දියට. ශාක ශ්‍රාව කියලා කියන්නේ ශාකයට තුවාලයක් කරලා ලබා ගන්න මේ විශේෂ කොටස් මගින් නිස්සාරණය කර ලබා ගන්නා ද්‍රව්‍ය. ශාකසාර කියන්නේ ශාක ශ්‍රාව කියන්නේ ශාකයෙන් ගන්න හුමද හුමාලාසවණින් ලබා ගන්නා ද්‍රව්‍ය. හයිද? එතකොට ඒ සබන් නිෂ්පාදනයේදී පාම් තෙල් යොදාගෙන නිපදවන සබන් හොඳින් ජලයේ දියවේ. හරිද බලන්න. එතකොට අපි කිව්වා ශාක සාර කියලා කියන්නේ විශේෂිත පටකයෙන් ගන්න එක. ශ්‍රාව කියලා කියන්නේ තුවාල කිරීමෙන් ලබා ගන්න ඒවා. හරි. ඒ සබන් නිෂ්පාදනයේදී පාම් තෙල් යොදාගෙන නිපදවන සබන් හොඳින් ජලයේ දියවේ. මොකද කියන්නේ? මේක සත්‍යද අසත්‍යද? ඒක වැරදි නේද? ඒක වැරදි. එහෙනම්
සබන් නිෂ්පාදනයේ පාම් තෙලනේ පොල් තෙල දාගත් තමයි හොඳින් දිය වෙන්නේ. හරි. ශාක වලින් නිස්සාරණය කරගත් සගන්ධ තෙල් වල සංයුතිය නිර්ණයට තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රම යොදාගනි. හරි. එතකොට ශාක වලින් නිස්සාරණය කරගත් සගන්ධ තෙල් වල සංයුතිය නිර්ණය කරන්න භාවිතා කරන්න. සි. ආසවණයේදී ඩීන් ස්ටොක් apparatus හා ක්ලේවේජ් apparatus භාවිතා කළ විට සගන්ධ තෙල් වෙන් කර ගැනීමට බේරුම් කුණීල අවශ්‍ය වේ. ඒ කියන්නේ මොකද්ද? ආසවණයේදී මේ ක්‍රම දෙකේදීම සගන්ධ තෙල් සහ ජලය වෙනම එකතු වෙනවා. එතකොට එහෙනම් අපිට සිදු වෙනවා බේරුම් කුණීල යොදා ගන්න. හයිද එහෙනම් බලන්න මේකේ ඒ වැරදි කිව්වනේ අපි ඉස්සෙල්ලා ඒ තියෙන උත්තර අයින් කරේ නෑනේ ඒක අමතකුණානේ මේක අයින් වෙනවා මේක අයින් වෙනවා මේක අයින් වෙනවා B එහෙනම් B දෙන්නගේම හරි ඒ කියන්නේ B තියෙන්න ඕනේ කන්නේ ඒක හරි C C වලට බලන්න එතකොට C කියලා කියන්නේ C වල එක මේ गुणात्मक भाव अड़े देना उत्तर देहा दीपमणि अंक देख तीन පොල්තෙල් නිෂ්පාදනයේදී සාමාන්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා කුරුට්ටි ඉවත් කර මදය පමණක් යොදා ගන්න ලැබේ. හරි පුතේ අපි 33 බලමු. පොල්තෙල් නිෂ්පාදනයේදී සාමාන්‍ය පොල්තෙල් නිෂ්පාදනය සඳහා කුරුටි ඉවත් කර මදේ පමණක් යොදා ගන්න ලැබේ. ඒක වැරදීනේ. සාමාන්‍ය පොල්තෙල් නිෂ්පාදනයේදී අපි කුරුට්ටත් එක තමයි භාවිතා කරන්නේ. එහෙනම් ඒක වැරදී. දෙක. වියලි ක්‍රමය මහා පරිමාණයෙන් භාවිතයේදී කැපූ කොප්පර හුමාල හරහා යැවීමෙන් තෙල් නිස්සාරණය සිදු කෙරේ. ඒක හරි. පොල්තෙල් නිෂ්පාදනයේ මහා පරිමාණයෙන් කරනකොට කොප්පර හුමාලයේ හරහා යවලා තෙල් නිස්සාරණය කරනවා. ඒක හරි. තුන තෙත් ක්‍රමයේ භාවිතයෙන් වැඩි තෙල් ප්‍රමාණයෙන් නිස්සාරණය කරගති වැඩි. තෙත් ක්‍රමයෙන් ලැබෙන්නේ අපිට සාපේක්ෂව අඩු තෙල් ප්‍රමාණය. වියලි ක්‍රමය සඳහා භාවිත කරන ලබන කොප්පරවල තෙතමන් ප්‍රතිශතය 100ට 8ට වඩා අඩු විය යුතුය. වියලි ක්‍රමයෙන් ගන්න කොප්පරවල තෙතමන් ප්‍රතිශතය 100ට 6ට වඩා අඩු වෙන්න ඕන. 6ට වඩා. 8 නෙවෙයි. ඒක වැරදි. පහ නැවුම් පොල් තෙල් එහෙම නැත්නම් අපි කියන සුපිරිසුදු පොල් තෙල් නිපදවීම සඳහා හොඳින් මේරු කුරුට්ට සහිත පොල් මද අඩු උෂ්ණත්වයේ පීඩනය ඉලක්ක කරනු ලැබේ. නැහැ. මෙතෙන්දී අපි කුරුට්ට රහිත පොල් මද ගන්න. අපි කුරුට්ට අයින් කරනවා. එතකොට තමයි නැවුම් පොල් තෙල් වල සුදු පැහැය රැකෙන්නේ. හයිද? එහෙනම් උත්තරේ මොකද්ද? දෙක. පියලි ක්‍රමය මහා පරිමාණයෙන් භාවිතයේදී කැපූ කොප්පර හුමාල හරහා යැවීමෙන් තෙල් නිස්සාරණය සිදු කෙරේ. සත්‍ය ප්‍රකාශ අහන නිසා හරි B සුබ්‍රීකරණ ක්‍රමයක් ලෙස සිදු කරන උන්දිය ප්‍රතිකාර නිසා අවසන් නිෂ්පාදනයේට ඒකාකාර කළු පහයක් හා හැඩයක් ලැබේ. ඔව් අපි දන්නවා මේ සුබ්‍රීකරණ එහෙම නැත්නම් උන්දිය ප්‍රතිකාර නිසා කළු ගම්මිරිස්වල මතුපිට හොඳින් රැලි වැටුණු සහ ඒකාකාරී වර්ණයකින් යුක්ත ගම්මිරිස් ගන්න පුළුවන්. එහෙනම් B හරි. අපේ උත්තරේ A B කියලා දෙකම තියෙනවා. A B දෙකම නැති උත්තර කපන.
ඊළඟ 34 සී සුබ්‍රික් සීවල් කියන්නේ මොකද්ද? තෙතමන ප්‍රතිශතයේ 75%ක් වන ගම්මිරිස් තොගයක් වියලීමෙන් පසු ඒවායේ තෙතමන ප්‍රතිශතයේ 8% දක්වා අඩුවේ. එතෙන්දී 12% දක්වා තමයි තෙතමන අඩු වෙන්නේ. එහෙනම් බලන්න ඒ හා බී ප්‍රකාශ දෙක විතරනේ හරි. එහෙනම් පිළිතුරු අංක 3. 35. දීයේදී මේ උපකරණ අතරින් ධන හෝ ඍණ ભેදයකින් තොරව පරිපතරේ සම්බන්ධ කළ හැකි උපාංග වීමට වඩාත්ම ඉඩ ඇති වර්ණය තෝරන්න. අපි බලමු මේක. බලන්න දී ඇති උපකරණ අතරින් ධන හෝ ඍණ ભેදයකින් තොර පරිපතර සම්බන්ධ කළ හැකි උපාංග වීමට වඩා තිද ඇත්තේ ආලෝක සංවේදී ප්‍රතිරෝධයේ ධන ඍණ අග්‍ර නැහැ. එහෙනම් ඒ අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ඒ නැති උත්තර කපන්න. B ආලෝක විමෝචක ඩයෝඩේ ධන ඍණ තියෙනවා. එහෙනම් ඒක වැරදි. B තියෙන එකක් කැපුවා උත්තරේ 4. C දාරිත්‍රකය ඒහා दारिद्रे धन आग्रती उत्तर दारिद्रम कुमाणे दारिद्रक विशेष धन ऋण भेदया उत्तरे अंक हतर හරි බලන්න මේක අපි ඒක ෂෙයා කරලානේ තිබ්බේ. හරි එහෙනම් මෙතන මොකක්ද උනේ? ආලෝක සංවේදී ප්‍රතිරෝධය සහ ධාරිත්‍රක තමයි ධන ඍණ ભેදයක් නැතුව හයි කරන්න පුළුවන් කියලා ඒහා සී පමණි පිළිතුර අංක 4. හැම ධාරිත්‍රකයක්ම නෙවෙයි, හැබැයි ධාරිත්‍රක සමහර ඒවා පුළුවන්. 36 දී ඇති පරිපත් සටහන හා ප්‍රකාශ පිළිබඳ සලකා බලන්න. मैं विभव बेदूम पारीपत नहीं देना मैं विभव बेदूम पारीपते हरि नेना ए हरि बी एम दोषा मिसा वी इन दुण वी औट दुण वे एक हरि ने वी सामान अयुट मेक दुण नाम मेक दुण वे एक हरि සී මෙම පරිපතේ විභව යාමක පරිපත් සඳහා ඊතරම් සුදුසු නොවේ. ඒ කියන්නේ මොකද්ද? මේක විභව යාමක පරිපතයක් සඳහා සුදුසු වෙන්නේ නැහැලු. ඇයි එහෙම වෙන්නේ හේතුව? ඇත්තනේ V in දෙගුණයක් වුණාම V out නුත් දෙගුණයක් වෙනවා නම් අපිට ඕනි කරන්නේ වෝල්ටිතාව පාලනය කරන්න. ඒක වෙනතෙනින් සිදු වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේ ප්‍රකාශයත් හරි. එතකොට ඇයි ඒක සුදුසු නොවෙන්නේ? යම් දෝෂයක් නිසා v in දෙගුණ වුණොත් v out නුත් දෙගුණ වෙන නිසා ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? a b හා c සත්‍ය වන අතර b මගින් c තවදුරටත් පැහැදිලි කරයි. එහෙනම් මෙතන පිළිතුරු අංක 3. හයිද? පිළිතුරු අංක 3. හරි, අපි යන් ඊළඟට. शिष्य विभव्यामक परिपत्यक निपदीम संधा भाविता करलद सेना डायोडे पिरिवितर सटहने काय वोट दहाया वोटलेस सटहान कर दिबनी सेना डायोडे हरहा गलायाम टिद्दी है कि उपरिम दाराव वेन्ने पी समान है वी आई ने पी समान है वी आई पी समान है वी आई आई द एतो कोड़ा पी अपिटा वित्ती है ना एक काई සමානයි v හරි බලන්න පුතේ මෙතන p සමානයි vi නේ.
पी दिन तीनवा अपि दान्नवा एकाई केला वी दिला तीनवा दहाई आई केला आई अपि दान्ने ना हिनाम बलाने मतलब पी समान है वी आई दाला अपि हादम पी समान है वी आई तो देनवा पी किएने का अपि दावित तीनवा एकाई केला समान है वेनवा वी वोल्टेज तावे दहाय वैध करी मा आईट है इधर तो एक बलन ना आई में पैसे चांदी करने ना दे पैसे में दहाय में दानों नहीं ना एक बेदी में दहाय समान बिंदु दशमलव एक आई एक अक्षय तीनों दारा उन्हें साइन पीर किया इधर पसे ओकर लिया ना यार पुलवां एक आई बिंदु देख आई मिली एम्पीयर के है नहीं द अभी हम तीस आठ आठ तीस अर्धी या तीस अंग्रेज़ देख का संबंध भावात्म प्रकाश है तो रण में दिया थी एलएम 35 का मेरे को बाविता करने उष्णता संग्रेज़ देख क्या कुदिए एक दी ऐति संवेदक उष्णता संवेदक हरियतम हर देख श्रीपाद संवेदनीय क्रियाकारित्व ते आवश्यक विभवांतर सपीम दायक वे आयद तो बलान में एलएम 35 के एक पाद मैं तंग वीसीसी एक आवश्यक विभवांतर सपयान तमाय देख बाद उष्णते मत विचरण तावेट तुन भूगत की मत आई देते कोड़ में तो ना सावध्य प्रकाश है नहीं क्या तीस सट रहा पर मैं सावध्य प्रकाश है वे निपुते एक हारी मैं उष्णते सांगे देखे देखा हारी सांगे देखे विभवांतरे सापे ना तुम्हें उत्तर दिया देवनी पादे उष्णते मत विचरण है एक हारी हतर तुंगनी पादे परिपते ऋणाग्र संबंध क्रीमट यदागनी एका उत्तरे वेन्नोने पहा मुकाद कियाने मेम संवेदके मगेन उष्णत्वे मेन्म आर्द्रतावेद संवेदने कल हक नै मेक उष्णत्व संवेदकयक आर्द्रता संवेदकयक नोवे एनां एकट उत्तरे पहा तिसहाय आडियो पूर्वक संबंध पहात प्रकाश देख सरका बलान आडियो पद्धति ओनेम आयकुट वैडी दिवन किरी मटा निर्माण किरी मटा है किया वैत एक हरी टम हरी है इधर बी के नो आडियो पद्धति निदहस मुदुकांग हां निदहस टुडांग मत पदनामु वेदिकाव की एक अथार එතකොට බලන්න මෙතන AB ප්‍රකාශ දෙකම සත්‍යයි නේද ඒ වගේම B වලින් A පැහැදිලි කරනවා උත්තරේ 4 40 ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමේදී ශිෂ්‍යෙක්ට පසේ ජල ප්‍රමාණයේ යම් අගයකට වඩා අඩු විට पोंपे क्रियात्मक विनाड देखा जल संपादने कले तो यते से विनाड देखा पोंपे क्रियात्मक बीम पैवस्ती में संधार दागत है कि आड़ी उनो खेत पे लिए तो रन हाय तो बलान ना मैं कि तीने विनाड देखा कि कभी कभी पोंपे क्रियात्मक वेना देनो ने तो वाले डिले के लापी विनाड देखा मुझे तापर वाली देनो විනාඩි 2ක් තප්පර කරන්න එතකොට 60 වරක් දෙක 120යි ඒක මිනිත්තු තප්පර කරන්න 100 බෙදුවම බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා එතකොට මෙතන විනාඩි 2ක් පොම්පේ ක්‍රියාත්මක වෙන්න නම් ආරිනෝ කේතෙන්න ඕන ඩිලේ
හරි බලන්න ඉස්සලා පොම්පේ ක්‍රියාත්මක වෙන්නේ විනාඩි 2යි. විනාඩි 2 වැඩි කරාම 60න් අපිට එනවා 120යි කියලා. හයිද 120යි මේ තියෙන්නේ කාලය තප්පර වලින්. මේක මිලි තප්පර වලින් කරනකොට ආය 1000න් ගුණ වෙනවා. එහෙනම් 120000යි. එහෙනම් අපිට කියන්න වෙන්නේ ඩිලේ කියලා මෙන්න මේ අගේ දාලා සෙමිකෝලන් දාන්න. නන් ඩිලේ 120000යි සෙමිකෝලන් උත්තරේ අංක 1. 40ට 1. හරි. 41ට යන්න. හතලිසකදී ඇති ආරක්ෂක සුරුවමින් නිරූපණය වනුයේ මේ දීලා තියෙන සංකේතය මොකද්ද කියලා අහන්නේ. මේ තියෙන මොකද්ද? අනාරක්ෂිත පලංචියක්ද? මොකද්ද තියෙන්නේ මෙතන? මෙතන තියෙන ආවරණ නොකළ උස් ස්ථානයකින් පහළට ඇද වැටි හැකි බව තමයි මේකේ නිරූපණය කරන්නේ. උත්තරේ අංක 2. 42 වැලි තමානක් හයිද බලන්න. 42 වැඩි තවාන් ගැන අහන්නේ. ජල රෝපිත වගාවක් සඳහා අවශ්‍ය පැල තවාන් කිරීමට වඩා සුදුසුය. ජල රෝපිත වගාවට අපි ගන්න ස්පොන්ජ් තවාන. ඒක හරියන්නේ නැහැ. දෙක අඹ රඹුටන් වැනි භෝගවල ග්‍රාහක පැල ලබා ගැනීමට වඩා සුදුසුය. වැලි තවාන අපි අඹ රඹුටන් වගේ භෝගවලටත් භාවිතා කරන්න පුළුවනි. එතකොට මොකද වෙන්නේ? ග්‍රාහක පැලේ මුල කැඩෙන්නේ නැතුව ගන්න පුළුවන්. එහෙනම් ඒක හරි නේද? තුන වියලි කලාපයේ පිහිටා ඇති ගොවිපලක පැල තවන් කිරීමට වඩා සුදුසිය. ඊළඟට බඳුන් තවන් වලට වඩා තවන් කරුවන් බඳුන් තවන් වලට වඩා තවන් කරුවන් අතර ප්‍රචලිත ක්‍රමයකි. හරි. එහෙනම් බලන්න මෙතන වැලි තවන් ගැන කිව්වොත් උත්තරේ 2 අඹරඹුටන් වගේ භෝගවල ග්‍රාහක පැල ලබා ගන්න තමයි යොදාගන්නේ. හරිද? එහෙනම් උත්තරේ 2. 43 උද්‍යාන සැලසුම්කරුවේ ජපන් උද්‍යාන තේමා කරමින් ඊට ගැලපෙන ලෙස දෘඩාංග හා මෘදු අංග යොදා ගැනීමට අදහස් කරයි. මෙහිදී ඔහු සැලකිලිමත් විය යුතු ප්‍රධානතම භූමි අලංකරණ මූලධර්මයේ විය හැක්කේ. හරි. එතකොට බලන්න මේක කියන්නේ මොකක්ද? ජපන් උද්‍යානයක මූලධර්මයේ විය හැක්කේ. මේකෙදි ඒකීය භාවය කියන එක. ඒකීය භාවය. හරිද? එහෙනම් බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? ජපන් උද්‍යානය තේමා කරගන්නවා කියන්නේ ඒකීය භාවයක් තියෙන්න ඕන. එහෙනම් උත්තරේ 2. 44 හා 40 ප්‍රශ්න වලට 45 ප්‍රශ්න වලට දී ඇති බුබුලු සටහන මත පදනම් වේ. ඉහත දක්වා ඇති බුබුලු රූප සටහනේ සෙවන සහිත ප්‍රදේශයේ ඒ කොටස තුල බෝදරයක් නිර්මාණය කිරීමට සැලසුම ඇත. ඒ සඳහා සුදුසු ශාකයක් වන්නේ. 44 ඒ. එතකොට අපිට මේ ෆර්න්ස් වගේ කුඩා මීවන ශාක තමයි වඩාත් ගැලපෙන්නේ. එහෙනම් උත්තරේ 3. 45 ආලෝකයේ වැඩි කාලයක් ලැබෙන ප්‍රදේශයේ B කොටස තුල වැටියක් ඉදිකිරීමට සකස් කර ඇත. සීහි පිහිටි සෙල්ලම් පිටිය වෙන් කිරීම සඳහා මෙම වැට ශාක ලෙස XB හි වැවීමට සුදුසු ශාකයක් වන්නේ. හයිද බලන්න. තප්පරයක් දෙනකොට මන්ට අග්ගාල එන්න ඕගොල්ලෝ තුනක් බලන්න.
හරි. මෙතන අහන්නේ මොකද්ද? 45 කියන්නේ ආලෝකයේ වැඩි කාලයක් ලැබෙන ප්‍රදේශයේ බී කොළස් තුල වැටියක් සඳහා හොඳ භෝගයක්. ඉතින් ඒ වගේ තැනකට අපිට හරියන්නේ හොඳ අවුවට ගැලපෙන භෝගයක්. ඒකෙදි වලස් ඇඳිරිය කියන ශාකය එහෙම නැත්නම් පයිලන්තියස් කියන ශාකය අපිට ගැලපෙනවා. ඒ වගේම එක භෝග නිලත් ගැලපෙනවා. එතකොට මේ දෙකෙන් මොකක්ද හරියන්නේ? හොඳ මේක තමයි මේ වලස් ඇඳිරිය කියන ශාකය. එතකොට හොඳ ලස්සනට ඒක හදන්න පුළුවන්. උත්තරේ 5. එතන 46 වායු සමි ජීව වායු නිෂ්පාදන පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහක් දැක්වේ. හරි බලන්න ජීව වායු නිෂ්පාදනය ගැන අපිට කතන්දර ටිකක් කියන ඒ ටික බලමු. ඒ ජීව වායු ජනකය තුළ ප්‍රශස්ත ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය සඳහා pH අගය 6.5-7 අතර පවත්වා ගත යුතුය. ඔව් ඒක හරි. එතකොට තමයි අපිට ප්‍රශස්ත ශුද්ධ ජීව වර්ධනයක් ගන්න පුළුවන් pH අගය 6.5-8 අතර පවතින නිසා. දී බලන්න ආරම්භක මිශ්‍රණ ලෙස වායු බැක්ටීරියා අඩංගු බොහොමක් එකතු කිරීමෙන් ජීව වායු නිපදවීම ආරම්භ වීමට ගත වන කාලය අඩු කරගත හැකි. වායු බැක්ටීරියා නෙවෙයි අපි නිර්වායු බැක්ටීරියා ගන්න. සීතල් අධික පොල් කුඩු ආදී වැඩිපුර ජීවකයකට එකතු කිරීමෙන් ජීර්ණ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ඉහළ යයි. හයිද බලන්න වායු බැක්ටීරියා යොදා ගන්න එක ඒක වැරදි. මෙතෙන්දී තෙල් අධික පොල් කුඩු වගේ දේවල් අපි යොදා ගන්නේ නැහැ ජීර්ණ අපහසු නිසා. ඒක නිසා ඒ පමණක් නිවැරදි 46ට 1. ගෙවත්තට ලැබෙන ආලෝක ප්‍රමාණය මත වැඩිම යෝග්‍ය භෝග වර්ගය තීරණය කළ හැකි. වැඩි ආලෝක තීව්‍රතාවයක් සහ අඩු ආලෝක තීව්‍රතාවයක් ප්‍රිය කරන භෝග දෙකක් අනුපිළිවෙලින් දක්වන පිළිතුරු තෝරන්න. කහ සෙවන ප්‍රිය, කරවිල වැඩි ආලෝක, මිරිසුත් වැඩි ආලෝක, පතෝල අඩු, කහ වැඩි ආලෝක. අද ඊට පස්සේ බලන්න. පතවල කියන්නේ අවු ඕනේ, කහ කියන්නේ අඩු ආලෝක. එහෙනම් මෙතන තුන ගන්න පුළුවන්. බණ්ඩක්ක අධික ආලෝකේ, අල අධික ආලෝකේ. ගම්මිරිස් සෙවන, අන්නාසි සෙවන. එහෙනම් උත්තරේ 3. 48. ඝනපතල කළමනාකරණයේදී ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය භාවිත කරමින් ශක්ති උත්පාදනය ශක්ති උත්පාදනය සිදු කරන ලැබීම ක්‍රියාවලිය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ඝන අපද්‍රව්‍ය තාප විච්ඡේදනයේ ඔක්සිජන් රහිත තත්ත්වය යටතේ 350-700 සෙල්සියස් වෙන උෂ්ණත්වයට ලක් කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, මීතේන් වැනි නිෂ්පාදිත වායු නිපදවා ගත හැකි. මොකද මේ කියන්නේ 48. මෙතන කියන්නේ ඝන අපද්‍රව්‍ය තාප විච්ඡේදනයේදී ඔක්සිජන් රහිත තත්ත්වය යටතේ සෙල්සියස් අංශක 350-700 වෙනි උෂ්ණත්වයට ලක් කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ්, මොනොක්සයිඩ්, මීතේන් වැනි නිෂ්පාදිත වායුත් ගන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගන්න මෙතෙන්දී ඔය 350 කියන්නේ අඩු උෂ්ණත්වයක්. අපි 714 උෂ්ණත්වයක් පවත්වා ගන්න ඕනේ. එහෙනම් ඒ වැරදි. B. දැව ආරක්ෂක නිපදවීම සඳහා තාප විච්ඡේදකයේ චාප විච්ඡේදකයේ ඵලයක් වන ඝන දියර භාවිත කරනු ලැබේ. නේද? හරි. එතකොට බලන්න දැව ආරක්ෂක නිපදවීම සඳහා තාප විච්ඡේදනයේ ඵලයක් වන ඝන දියරේ භාවිත කරනු ලැබේ. ඒක හරි. ඒ දියරේ ආලේප කරන අපි ක්‍රියෝසෝට් එකද. ඒක හරි. C හරි. D නෑ. C විතරයි එහෙනම් උත්තරේ. සත්‍ය ප්‍රකාශය වන්නේ C පමණි. 49. ශිෂ්‍ය කණ්ඩායමක් පාසල් පිරියතේ ස්ථාන කිහිපයක් සඳහා ආහාරමය ගෙවතු වගා ව්‍යාපෘතියක් සූදානම් කළහ. එහිදී සිසුන් ඉදිරිපත් කර ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ. හයිද මොකද්ද මේ කියන්නේ? සෙවන සහිත ස්ථානවල බොහෝ කොළවලවලු වර්ග වගා කළ හැක. ඔව් නේද? බොහෝ කොළ එළවලු වගා කරන්න පුළුවන්.
देखा गोयपर सतुन भोग पाती कुड़ा मावत सीमा सद हदा सॉरी बलन मेक देवनी प्रकाश है देवनी उत्तरे गोयपल तुल भोग पाती कुड़ा मावत सीमा संधा तंपलावनी भोग्याक सुदुसी एक अथारी ने तंपला वगे भोग्याक गलपेनो में मायिम बलत एक अथारी මල්පාති වෙනුවට විවිධ වර්ණ හැඩහා ප්‍රමාණය සහිත මිරිස් වර්ග භාවිතා කළ හැකි. එතකොටත් ලස්සනයි නේද ගෙවතු අලංකරණය. 4. සිරස් අවකාශයේ ප්‍රයෝජන ගැනීම සඳහා වගා කුළුණු ප්‍රයෝගී කරගත හැක. හයිද? ඊළඟට බලන්න 5. ආරුක් වගාවක් සඳහා නියත වර්ධනයක් සහිත තක්කාලි ප්‍රභේද සුදුසුයි. එක වැරදි. උත්තරේ අංක 5. හරිද මෙතන කියන්නේ මොකද්ද ආරුක්කු වගාවක් සඳහා නියත වර්ධනයක් සහිත තක්කාලි ප්‍රභේද ආරුක්කු කියන්නේ අපි මෙහෙම හදනේවනේ ආරුක්කුව කියනකොට ඒක නියත වගාවක් නියත වර්ධනයක් කියන්නේ අර ගහ වගේ ලස්සනට හදනේවා එහෙම හරියන්නේ නැහැ මේකට ඕනේ පැටලිලා යන්න පුළුවන් අනියත වගාවක් එහෙනම් මේක වැරදි වැරදි ප්‍රකාශයේ පිළිතුර අංක 5 අවසාන ප්‍රශ්නෙට යමු අපි 50 කලමනාකරණ උපාධි පාඨමාලාවක් හදාරන අවසන් වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් උපාධියෙන් පසු තම මවගේ පැරතවන ඇයහා එක්ක තවදුරටත් දියුණු කර අපනයන සඳහා විසුරු පත්‍රික ශාක වගාවක් ආරම්භ කිරීමට අදහස් කරයි මේ සඳහා ශදුවත විශ්ලේෂණයට අනුව හරිද මොකද මේ දෙන කලමනාකරණ උපාධිදායි හරිද බලන්න මෙතන ශදුවත විශ්ලේෂණය ශදුවත විශ්ලේෂණය කියන්නේ මොකද්ද අපිට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන හඳුනා ගැනීම එතෙන්දී අපි හිතමු මෙහෙම අරගෙන මේ පැත්තේ ශක්තියින් मेतन दुर्बलता विश्लेषण करोती मैं आगे बला उपाधि हदार उपाधि शक्ति करने पास उपाधि බලන්න මේක මේ විදියට බල බල මුත්‍රාටි ගත එක තම්මා වගේ දැනුම හා අත්දැකීම් ව්‍යාපාරේ ලබාගත හැකි වීම අවස්ථාවකි. ඔව්නේ නේද? ඒක හරි. එහෙනම් එක හරි. දෙක. ශිෂ්‍යාවට වගා පිළිබඳ කුෂිකාර්මික දැනුම හා අත්දැකීම් නොමැති වීම තර්ජනයකි. හරියට හරි. ශිෂ්‍යාට මේ අත්දැකීම් නැතිවීම තර්ජනයක්. තර්ජනයක් නෙවෙයි ඒක මොකද්ද? දුර්වලතාවයක්. ඒක යාගේ අඩුපාඩුවක් නේ. එහෙනම් ඒක දුර්වලතාවයක්. මේ වචන වලයි ගැටලුව තියෙන්නේ. හන්ද බලන්න. මේක දුර්වලතාවයක්. ඊළඟ තුන්වෙනි එක මව ආරම්භ කළ පැවතවණක් දැනටමත් පැවතීම ඇගේ ව්‍යාපාරයට ශක්තියකි. එතකොට බලන්න මෙතන කියන්නේ මව ආරම්භ කළ පැවතවන දැනටමත් පැවතීම ඇගේ ව්‍යාපාරයේ ශක්තියකි කියලා. ඒක හරිද ඒක? ඒක වැරදි නේද? ධාම ආරම්භ කරපු එකක් දැනට තියෙනවා කියන්නේ ඒක අවස්ථාවක්. ඒක වැරදි. ඊට පස්සේ ශිෂ්‍යාවට කලමනාකරණ උපාධියක් තිබීම ඇගේ නව ව්‍යාපාරයට අවස්ථාවකි නෑ ඒක ශක්තියක්
ව්‍යාපාරය ආරම්භ කිරීමට ශිෂ්‍යාව සතු ප්‍රාග්ධනයක් නොමැතිවීම තර්ජනයක් නෙවෙයි දුර්වලතාවයක්. එහෙනම් පුතේ මෙන්න මේ පදවල පටලවල තියෙන්නේ. හැබැයි බලන්න මවගේ දැනුම අධ්‍යක්ෂින් ව්‍යාපාරය ලබා ගත හැකි වීම අවස්ථාව. එහෙනම් උත්තරේ අංක 1. නිවැරදි ප්‍රකාශනය අහලා තියෙන්නේ. උත්තරේ අංක 1. අද දවසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. අපි බලමු චුට්ටක් ඕගොල්ලන් මේ මැසේජ් එකක් දැම්ම නම් හොඳයි පේපර් එකේ ලකුණු කීයක් තිබ්බද කියලා. දාන්න පුතේ මැසේජ් එක. හරි. එහෙනම් ඔන්න අද දවසේ අපි 2022 අවුරුද්දට වැඩින පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ බහුවාන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා ඉවර කරා. ඊළඟ දිනේ මම ව්‍යුහගත රචනායක ඕගොල්ලන් ලියන්න කල්ලාතු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලියලා තියාගන්න. මේ විදිහටම අපි ඒකත් සාකච්ඡා කරමු. එතකොට ඒක හොඳයි. ඔව් පුතේ මේ පාර ඔය පේපර් එකේ හුඟ දෙනකොට ලකුණු අඩුයි. අමාරු වෙලා නෙමෙයි අහලා තියෙන රටාව අපිට නුහුරු රටාවකට අහලා තියෙන. ඉතින් අපි වැරදි විදිහ අවබෝධ කරගෙන වැරදි පිළිතුරු දීමක් තමයි කරලා තිබුණේ. එතෙන්දි මතක තියාගන්න හරියට ප්‍රශ්න කියවන්න අවධානයෙන් වැඩ ටික කරන්න. එතකොට ඔයාලට ඔය ගැටලුව වෙන්නේ නැහැ. හරි එහෙනම් දුවේ පුතේ අද දවසේ අපි මේ පේපර් එකේ ප්‍රශ්න 50 සාකච්ඡා කරා. ඊළඟට ඉක්මනින්ම මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයත් එක්ක හමු වෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම शुभ रात्रि गुड नाइट तेरुवान सरनाई।